සුබෝදෑසනක් තෙරුවන් සරණයි ඔබට මේ සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් ඒශාක්‍ය මුනි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය පුද කරමු හදවතින්ම මහ රහතුන් වැඩිමඟ ඔස්සේ දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේව නමස්කාර පූරකව පිළිගන්නවා අප සියලුම දෙනාම ගෞරවනීය ස්වාමින් වහන්ස වෙසක් මංගල්‍ය අවබෝධයෙන් තොරව සැමරීම නිසා අකුසල් රැස් වෙනවාද වෙසක් උත්සවය කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ uppatti සම්මා සම්බුද්ධත්වයේ පිරිණිවීම කියන මේ උතුම් තෙමගුල කියන කාරණය වැරදි ආකාරයෙන් ඒ කියන්නේ කෙලෙස් වැඩෙන ආකාරයෙන් අකුසල් සිදුවෙන ආකාරයෙන් ලෝභ දේශ මොහයන් වැඩෙන ආකාරයෙන් යම් කෙනෙක් ජීවිතයට එකතු කර ගන්නවා කියන්නේ නෝනා එකම එක කාරණයක දුර්වලතාවය මොකද ඒ දුර්වලතාවය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවය වෙන දෙයක් නෙමෙයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ දුර්වල වෙනවා දුර්වල වීම නිසා සද්ධර්ම ශ්‍රවණිය දුර්වලයි දුර්වල වුණත් සද්ධර්ම ශ්‍රවණිය කළත් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි ඒ නිසා එවැනි ප්‍රශ්නයක් සමාජය තුළ මතුවලා තිනවා නම් ඒ ප්‍රශ්නේ මතුවීමට මූලික හේතු සාධකය තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණියත් නුවණින් මෙනෙහි කිරීමත් කියන කාරණා තුන දුර්වල වෙනවා එනිසා පින්වතුන් නිරේතුරුව දකින්න දක්ෂ වෙන්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන වචනය සිහිපත් වෙද්දී සම්මා සම්බුද්ධත්වයේ කියන වචනේ සිහිපත් වෙද්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් සමුගත්තායි කියන කාරණය තුල පිරිණිවීම කියන කාරණය සිහිපත් වෙද්දී නිරේතුරුවම පින්වතුන්ලා දකින්න ඕනේ මේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම මතු කර ගන්න අදක්ෂ පින්වතා කවදාක්වත් මේ බුද්ධෝත්පාද කාලයෙන් ගත යුතු සැබෑ ආර්ථික ජීවිතයට ගන්නෙ නැහැ. ඒතොර බුද්ධෝත්පාද කාලයක් කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානව පවතින ආ වූ කාලය. ඒතොර අබුද්ධෝත්පාද කාලය කියන්නේ මුළු බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ එහෙම නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගයේ අතුරුදහන් වුණා වූ කාලය. දැන් බලන්න වර්තමානයේ මේ වෙනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් තාම ධර්මයේ ජීවමානව තියෙනවා ධර්මයේ ජීවමානව තියෙනවා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවමානව තියෙනවා ඒතර බලන්න මේ ජීවමානව තියෙන මේ ශාසනය අපි හිතමු තව 3000 වෙනකන් තියෙනවා කියලා හිතමුකෝ අනුමාන කරමුකෝ අපි ඈ එතකොට අවුරුදු 3000ක් වෙනකන් තිබ්බොත් ඒ කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ ආයුෂය කියන්නේ අවුරුදු 3000යි නමුත් බලන්න මේ අවුරුදු 3000ක බුද්ධෝත්පාද කාලය කියන කාලය අපිට එන්නේ අවුරුදු 120කට වැඩි අබුද්ධෝත්පාද කාලයක් පහු කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් පැවතිලා ඒ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ අවුරුදු 120කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලයි මේ අවුරුදු 3000ක් වැනි මේ පුංචි බුද්ධෝත්පාද කාලය ආවේ. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 3000ක් පැවතිලා අතුරුදහන් වුණොත් ඊළඟට නොවන ආයිමත් බුද්ධෝත්පාද කාලයක් පැමිණෙන්නේ ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු 125කට වැඩි යනවා තව අවුරුදු 125කට. ඒතර බලන්න අවුරුදු 3000ක කෙටි බුද්ධෝත්පාද කාලයක් ලබද්දී අවුරුදු 125කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් එනවා. මෙතන අවුරුදු 3000යි අබුද්ධෝත්පාද කාලය අවුරුදු 125කට වැඩි. එතකොට බලන්න දැන් මේසා බරපතල මේසා දරුණු මේසා කුරිනු ලෝක තත්වයක් තුල අපි මේ ලැබුවා වූ කෙටි බුද්ධෝත්පාද කාලය හඳුනගෙන ඒ බුද්ධෝත්පාද කාලයෙන් ගන්න තියනා වූ අර්ථය ජීවිතයට එකතු කරගන්නේ නැහැ කියන්නේ නෝනා ඒක මේ ලෝකයේ තියෙන දුර්වලම අදක්ෂභාවය වෙනවා තේන්න දුර්වලම අදක්ෂභාවය වෙනවා ඒ නිසා නිරේතුරුව මේ උතුම් වෙසක් සමයේදී පින්වතුන්ලා හිතන්න දක්ෂ වෙන්න ඕනේ අවුරුදු 125ක් 20ක් වැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල තුල මේ උදා වුණා වූ අවුරුදු 3000ක් වැනි මේ පුංචි බුද්ධෝත්පාද කාලයත් අතර තියෙන පරතරය දැකලා ඒ ලැබුවා වූ බුද්ධෝත්පාද කාලය තුල ජීවිතයට ධර්මයෙන් ගන්න තියෙන සැබෑම හරය එකතු කරගන්න. එතකොට මේ වෙසක් සමයේදී පින්වත් ඔබ දක්ෂ වුණොත් මේ බුද්ධෝත්පාද කාලයක තියෙන කෙටිභාවය දැකලා ඒ කෙටිභාවය තුල උපරිම වීරයෙන් අප්‍රමාදීව කටයුතු කරලා ආරියෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරගන්නවායි කියන තැන එතන තමයි ඔබ මේ වෙසක් සමයට එහෙම නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ තෙමගුලට දුන්නා වූ ශ්‍රේෂ්ඨම වටිනාකම දුන්නා වෙන්නේ. ඒ වගේම පින්වතුල්ලා දකින්න ඕනේ නිරේතුරුවම මේ දුක සහ සැප කියන කාරණා දෙක අතර තියෙනා වූ වෙනස. මොකද වර්තමාන සමාජයේ හුඟක් වෙලාවට මේ දුක සහ සැප කියන කාරණා දෙක පටලවගෙනයි ජීවත් වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සත්වයින්ට සැබෑම සැපය දෙන මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සැබෑම සැප දෙන මාර්ගය මේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා දේශනා කළත් ජනතාව මේ කාරණේ පිළිගන්න කැමැත්තක් නැහැ. ඇයි පිළිගන්න කැමැත්තක් නැත්තේ? පිළි අරගෙන ඒ තුල ගමන් කරන්න කැමැත්තක් නැත්තේ? ලෝකයා දකින්නේ සැප හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැපය නෙමෙයි. මේ ලෝකේ මේ මොහොතේ මේ කාම ලෝකයන්ට අයිති මේ තුසිතේ යාමයේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ චාතුර්මහරජිකේ මනුෂ්‍ය ලෝකයේ කියන මේ කාම ලෝකයන්ට අයිති සියලුම ලෝකයන්ගේ ශ්‍රේෂ්ඨම සැපය ලබන්නේ කවුද? සක්‍රයා කියන කෙනා. සුජම්පතිය කියන කෙනා. ඒ වගේම මේ කාම ලෝකයන්ගේ ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම සැපයන් ලබන්නේ මේ සියලුම සස්ත්‍රීක දිව්‍ය තලවල ඉන්න දෙවිවරු. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ඉන්න ප්‍රභූ මහේශාක්‍ය මිනිස්සයෝ. එනම් බලන්න මේසා ශ්‍රේෂ්ඨ සැපයකට ඒ පින්වතුල්ලා ඔසවලා තිබ්බේ කවුද? ආරෂ්ඨාංගික මාර්ගයමයි. සීලයක්, දානයක්, මෛත්‍රියක් කියන කාරණා තුනේ ඵලය තමයි මේ සියලුම සැපයන්ගේ මුල බවට පත් වෙලා තියෙන්නේ. නමුත් වර්තමාන සමාජය තුල මේ සැපය හැටියට දකින්න වෙන දෙයක්. මේ මොහොතේ හොඳට කාලා බීලා විනෝද වෙලා ලස්සනට ඇඳලා පැලඳලා ලස්සන ආභරණ පැලඳලා හැමෝටම පෙනෙන ආකාරයෙන් කැපී පෙනෙන ආකාරයෙන් ජීවත් වෙනවා කියන එක තමයි සැපය කියලා දකින්නේ. එතකොට මේ ඇයි මෙහෙම වෙන්නේ? අපේ පින්වතුල්ලා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ සැබෑම සැපය මොකද්ද කියලා තාම හඳුනගෙන නැහැ. ඒ ශ්‍රේෂ්ඨ සැබෑම සැපය උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් නිවැරදි ආකාරයෙන් ජීවිතයට එකතු කරගන්න දක්ෂ නැහැ. ඒ නිසා සැපේ පටලොගෙන ඉන්නේ. සැපේ පටලොගෙන ළමා කාලයේ ඉඳන්ම මොකද කරන්නේ? විසිතුරු දේවල්, සුන්දර දේවල් වලට යොමු වෙලා ඒ නිසාම ධර්ම මාර්ගේ අභිහිර කරගන්න. පන්සලට යනවාට වඩා සිල් සමාදන් වෙන්න, යනවාට වඩා නටන්න, ගයන්න, සංගීත සංදර්ශන බලන්න, විනෝද වෙන්න යන්න තියෙන ප්‍රවණතා වැඩි. ඒවට යන්න තියෙනවා වැඩි. ඉතින් ඒ නිසා ගියත් ඒවට අර යන්නන් වාලේ යනවා මිසක් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ කරගන්න කැමති නැහැ. එනිසා නිරේතුරුවම මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මේ ලෝක ධාතුව තුල තියෙන සැබෑම සැපයන් මොනවාද කියලා හඳුනාගන්නේ නැති නිසායි. එනිසා නිරේතුරුවම ගීපින්තුල්ලා දක්ෂ වෙන්න ඕනේ මේ උතුම් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ ලෝකයේ තියෙන සැබෑම සැපයන් මොනවාද කියලා හඳුනාගන්න. එතන මේ ලෝකයේ ලෞකික වශයෙන් ලබන්න තියෙන සැබෑම සැප හැටියට අපි දකින්නේ අර සමාධිපැත්ත වඩනවා නම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල්වල බ්‍රහ්ම ජීවිත ශ්‍රේෂ්ඨ සැපයන් මේගොල්ලෝ වේදනාවේ සැපය ඒගොල්ලෝ ලබනවා. කාමයන්ගෙන් බැහැර වූ වේදනාවේ සැපය, සමාධිමේ සැපය. ඉම්මහාර සස්ත්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවිවරු දිව්‍යාංගනාවන් සිතූ සිතූ සම්පත් ඒගොල්ලන්ගේ පිනට අදාළව ලබනවා. ඊළඟට සැප ලබනවායි කියන කාරණේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන ප්‍රභූ මහේශාක්‍ය සියලුම දෙනා ලබන්න තියෙන ඉහළම සැපයන් ලබනවා. එනං සැප ලැබීමට මාර්ගය මේ සංගීත සංදර්ශන පස්සේ යාමත්, නැටුම් ගැයුම් ප්‍රශ්නේ යාමත්, විනෝද වීමත්, එහෙම නැත්නම් කොයි ආකාරයෙන් ඔ කාමච්ඡන්දේ වැඩිම නෙමෙයි. එතකොට අපි මේ සැපේ උදෙසා කාමච්ඡන්දයන් වඩන්න වඩන්න කාමච්ඡන්දයන් ජීවිතයට එකතු කරගන්න එකතු කරගන්න අපේ ජීවිතයට පංච නීවරණයන් තමයි එකතු වෙන්නේ. පංච නීවරණයන් එකතු වෙන තැන අප්‍රමාදී භාවයටමයි අපි පත් වෙන්නේ. ඒ කියන්නේ මේ වර්තමානයේ සමාජයේ සොයන සැපයන් නිසා සමාජයේ පෙරලා ලබාගන්නේ දුකක්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ සැප සොයනවානේ අපි දකින්නේ අපි සමාජයට යන්නකො නගරයට යන්නකො නේද? මේ නගරයට යද්දි මේ මිනිස්යාගේ සංකීර්ණ ජීවන රටාව කියන්නේ මොකද්ද? සැපසෙවීමේ ජීවන රටාව. නමුත් මේ සැප සොයන ජීවන රටාව තුළ දානීය කියන කාරණේ තියනවාද ඒ වෙලාවේ? සීලය කියන කාරණේ තියනවාද? සමාධිය මෛත්‍රිය කියන කාරණේ තියනවාද? මේ කිසිමක් නෙමේ තියෙන තරඟකාරීත්වය පමණයි. එතකොට තරඟකාරීත්වය කියන වචනේ තුලම තියෙන අර්ථය ලෝභ ද්වේෂ මෝහ. ඉගෙන මේ සංකීර්ණ ජීවන රටාව තුලම නිරේතුරුම පිංගතුල්ලා ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල් මූලයන් තුලමයි සිටින්නේ. එහෙනම් මේ වැරදි සැප සොයාගෙන යාමේ මාර්ගය නිසා නිරේතුරුම අකුසල් මූලයන් රැස් කිරීමේ දිශාවටයි ගමන් කරන්නේ. නමුත් සෙවීමේ සැප නිසා අවසානයේ අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද? ලස්සන ගෙයක් හදා ගන්නවා, වටිනා වාහනයක් ගන්නවා, හොඳට කාලා බීලා ජීවත් වෙනවා. දැන් අවසානයේ සැපේ කියලා අපි ලබාගෙන තින්නේ ඕකයි. නමුත් මේ සැපේ කියලා ලබාගෙන තින මේ සීමාව රැස් කරන්න
අප්‍රමාණු අසීමාන්තික ලෝභ දේශ මොහයන් ජීවිතේට එකතු කරගෙන තියෙනවා. එතකොට මේගොල්ලෝ කල්පනා කරන්නේ මේ తాවකාලික සැපයක් උදෙසා මේ රැස් කරගන්නා වූ ලෝභ දේශ මොහයන් නිසා දීර්ඝ කාලයක් අපි දුකට වැටෙනවායි කියන කාරණේ. තේරෙනවා දීර්ඝ කාලයක් අපි දුකට වැටෙනවායි කියන කාරණේ. ඒ නිසා නිරේතුරුවම ගිහිපින් අතුල්ලා මේ වෙසක් සමයේ අවංකව හිතන්න නුවණින් මෙනෙහි කරන්න මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම සැපයන් මොනවාද කියන කාරණේ. එනිසා ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කර ගන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උපත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කියන අර්ථයන් උපයෝගී කර ගන්න ඕනේ අවම වශයෙන් මේ ලෝකේ ලෞකික සැපයන් උදෙසාවත් යොමු වෙන. තේනවා ලෞකික සැපයන්. එනිසා ඔබේ ජීවිතය ඔබ යොමු කරන්න දක්ෂ වෙන්න මුලින්ම මොකද හැමෝටම සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන මේ මහ පොළොවෙන් ගන්නා වූ මේ නියසිලට ගන්නා වූ පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්න කියලා. එහෙමනම් අපි 1000කට බණ කියලා එතන 100ක් සෝවාන් ඵලයට පත් කරන්න හදනවා කියන්නේ ඒකයි ති මොහෙට. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ඕනේ අපි මේව ගලපන්න. බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්ධි කියනවා නම් රහතන් වහන්සේලා ජීවමාන විද්ධි කියනවා නම් එර්ධියෙන් යන රහතන් වහන්සේලා ජීවමාන විද්ධි බුදුරජාණන් වහන්සේ කියනවා නම් සද්ධාව සකස් කරගන්නේ මේ මහ පොළවෙන් නියසිලට ගන්න පස් ප්‍රමාණටයි කියලා නෝනා වර්තමානයේ මහ පටැඟිල්ල නෙමෙයි අපිට පෙන්වන්න තියෙන මේ පොඩි ඇඟිල්ල. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්ධි බුදුරජාණන් වහන්සේ උපමාව කියන්නේ. එහෙමනම් අපි 1000කට සද්ධර්මයේ දේශනා කරලා අපි හිතනවා නම් එතනින් 50ක් සෝවාන් ඵලයටපත් වෙයි කියලා ඒ සිත මෝහයටමයි අයිති වෙන්නේ. මොකද ධර්මාබෝධය කියන දේ නෝනා ඒසා ගැඹුරු තැනක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? නමුත් ගැඹුරුයි කියලා අතහරින්න කියන කාරණේ නෙමෙයි මෙයින් අදහස් වෙන්නේ. ගැඹුරු කියන්නේ හිතක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ධර්මයේ සරලයි කියන්නේ හිතක්. ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා මගේ ළඟට නිරේතුරව ධර්මයේ අහන්න ආවා. ඉතින් ධර්මයේ අහන්න ඇවිල්ලා මේව මාසයක් දෙකක් බණ අහුවට පස්සේ ඒ මහත්තයා දවසක් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ නිවන් දකින්නවා කියන එක මෙච්චර ලේසියි කියලා මම නම් දැනගෙන හිටියේ නැහැ කියලා. එතකොට මට තේරෙනවා දැන් මේ මහත්තයා අදිමාන්නයට පත් වෙලායි ඉන්නේ කියලා. ඒ කියන්නේ අදිමාන්නය තුල එයා සෝවාන් ඵලයට පත් වෙලායි කියන කාරණේ තුල එයා ඉන්න නිසා එයා කියන්නේ ධර්මයේ මට මෙච්චර ලේසියි කියලා. ඉතින් ඒ වෙලාවෙම මම තේරුම් ගත්තා මේ මහත්තයා අනිවාර්යයෙන්ම අදිමාන්නයට පත් වෙලා මමත්වයේ දැඩිභාවය වැඩි කරගෙන ඉන්නේ කුමක් නාමයෙන්ද? ධර්මයේ නාමයෙන්. තොර ධර්මයේ කෙරෙහි ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨියක තේන්න එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨිය. ඒ වගේ කෙනෙකුට ඒ ආකාරයෙන් ධර්මයේ ලේසියි කියලා කියන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සරලයි කියලා මම කියන්නෙත් නැහැ ගැඹුරුයි කියලා මම කියන්නෙත් නැහැ. ගැඹුරු ධර්මයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් සරලභාවයට පත් කරලා අපිට දේශනා කළා තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරකට ගෙනල්ලා මේ මුළු විශ්වයම නිරෝධය කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අපිට පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට දේශනා කළ මේ ධර්මයේ ගැඹුරු බව. ස්වාමින් වහන්ස, මේ ගැඹුරු වූ ධර්මය සාමාන්‍ය පුද්ගලයාට අවබෝධ කර ගැනීම අසීරුයිද? එහේ මෙහෙමයි. ධර්මය ගැඹුරුයි කියලා සකස් වෙන්නේ හිතක්. පංච උපාදානස්කන්ධය. ධර්මයේ සරලයි කියලා සකස් වෙන්නේ හිතක්. පංච උපාදානස්කන්ධය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පංච උපාදානස්කන්ධය කියන්නේ මායя කියලා. එහෙනම් ධර්මයේ ගැඹුරුයි කියන හිතත් ධර්මයේ සරලයි කියන හිතත් දෙකම අනිත්‍යයි කියපු තැන ඔබ ධර්මයේ තුල ඉන්නවා. ඔබ ධර්මයේ ගැඹුරුයි කියන තාක්කල් ඔබ ධර්මයේ තුල නැහැ. ඔබ ධර්මයේ සරලයි කියන තාක්කල් ඔබ ධර්මයේ තුල නැහැ. මොකද ඔබ මේ අවස්ථා දෙකේදීම අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් තමයි අල්ලගෙන ඉන්නේ. මොකද ගැඹුරුයි කියලා කිව්වෙත් ඔබ තුල පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක්, සරලයි කියලා කිව්වෙත් ඔබ මේ හිත තුල පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක්. නමුත් මේ විඳීම ඔබට අයිති නැහැ. එතකොට ඔය ඔබට අයිති නැති දේ ඔබ අතහැරිය තැන අනිත්‍යයි කියලා දැක්ක තැන අන්න ඔබ අවබෝධාත්මකෝ ධර්මයේ තුල ඉන්නේ. ඒ නිසා නිරේතුරුවම මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී සැබෑම සැපේ කියන දේ හඳුනා ගන්න. එතකොට ඔබට මේ වෙසක් සමයේදී ඔබ දක්ෂ වුණා සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ මේ ලෝක ධාතුවේ තියෙන සැබෑම සැපේ මොකද්ද කියන කාරණේ හඳුනා ගන්න. අන්න ඔබට පුළුවන් අදින් පස්සේ සැබෑම සැපේ කරා යන්නා වූ මාර්ගය තුල ගමන් කරන්න. එතෙන්දී ඔබ දකින්න ඕනේ මේ ලෝකයේ සැබෑ සපේ විඳින සක්‍රියා සුජම්පති, එහෙම නැත්නම් සතරවරන් දෙවියෝ, එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවියන් දිව්‍යාංගනාවන්, මේ මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙන ප්‍රභු මහේශාක සැප විඳින අය මේ උතුම් සැපේ මතු කරගත්තේ දානයත් සීලයත් මෛත්‍රියත් සමාධියත් තුලින්මයි. වෙන දෙයක් නෙමෙයි. අම්මා තාත්තාගේ ධනවත්භාවය නිසා දරුවා ධනවත් වුණා නෙමෙයි. දරුවාට ධනවත්භාවයට සැප විඳීමට ඇති පෙර කුසල් ශක්තිය නිසා යා ධනවත් අම්මා කෙනෙක්ගේ මව් කුසේ උප්පත්තිය
ලැබුවා. ඒ නිසා මේ මොහොතේ ඔබලා සැපය කියන කාරණය හඳුනාගන්නේ නැතුව ඔබලා සැපය හැටියට මේ නිරතුරුව මෝස්තර කරා එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් කරා එහෙම නැත්නම් යාන වාහන කරා එහෙම නැත්නම් ලස්සන ලස්සන ගෙවල් දොරවල් කළා මේ සැපය සොයාගෙන ඔබ යන්න ගියොත් නම් ඔබ අනිවාර්යයෙන්ම මේ වාක්‍රේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නිසා ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා ධර්ම මාර්ගයෙන් බැහැර වුණොත් මේ අවුරුදු 60ක් 65ක් වැනි මේ කෙටි සැපයක් උදෙසා ඔබ දීර්ඝ කාලීන සතර අපායට වැටෙන අවාසනාවන්තෙක් බවටයි පත් වෙන්නේ එනිසා නිරේතුරුවම මේ ලෝකේ සැබෑම සැපය සක්‍රියා මේ ශාස්ත්‍රීය දෙවියන් ශාස්ත්‍රීය මිනිස්සෙන් කියන මේ සැබෑම සැපයට අවශ්‍ය වෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ශක්තිමත් භාවයමයි එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න මේ ලබන්නා වූ මේ වෙසක් සතිය තුල ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුහුණු වෙන ආකාරයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ජීවිතයට එකතු කර ගන්නා වූ ආකාරයෙන් වෙසක් සතිය පවත්ව ගන්න ඒ ගත්තා වූ තීරණය තුළ ඔබට පුළුවන් වේවි ඊළඟ වෙසක් සමය වෙනතාක්කල් ඔබේ ජීවිතයේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ නිවැරදිව ශක්තිමත් කරගෙන මේ ලෝකයේ තින සැබෑ සැපයට ඇති මාර්ගය මතු කරගන්න. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න ඔබේ ජීවිතයේ ඔබ වෙසක් සමයේ ආමිෂ පූජාවක් කරන්න පුළුවන් ප්‍රතිපත්ති පූජාවෙන් ඔබ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පූජා කරන්න පුළුවන්. නමුත් එතනදී අපිට සියලුම දෙනාටම ආමිෂයෙන් වැළකීලා ප්‍රතිපත්තියට යන්න කියලා අපිට කියන්න බෑ. මොකද එක් එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය වෙනස්. එක් එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය වෙනස්. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව මේ වෙසක් සමයේ ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වටිනාම සැරසිල්ල තමයි මේ වෙසක් පහන් කූඩුවක් හදනවාට වඩා වෙසක් තොරණක් හදනවාට වඩා වෙසක් දන්සලක් දෙනවාට වඩා වෙසක් සැරසිල්ලක් කරනවාට වඩා ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වටිනාම වෙසක් සැරසිල්ල තමයි මේ දානීය සීලය මෛත්‍රිය සමාධිය ප්‍රඥාව කියන සැරසිලි ටික. ඔබ දක්ෂණං මේ සියලුම සැරසිලි මොහොතකට නතර කරලා ඔබේ ජීවිතය දානීය සීලය මෛත්‍රිය සමාධිය ප්‍රඥාව කියන සැරසිලි වලින් සරස ගන්න. ඒ සැරසීම ඔබට කල්ප ගානක සැපයක් උදෙසාත් භව නිරෝධය උදෙසාත් හේතු වෙනවායි කියන කාරණේ සකස් වෙනවා. එහෙම නැතුව ඔබ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය එහෙම නැත්නම් උප්පත්තිය පිරිණිවීම සමරන්න සැරසිලි නාමයෙන් ඔබ කරන්නා වූ දේවල් වලින් ඔබ ජීවිතයට එකතු කරගන්නේ ලෝභ ද්වේෂ මෝහය නම් එය බුලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තෙමගුලටත් ඔබටත් ඔබ කරගන්නා වූ බලවත් අකටයුත්තක් වෙනවා. ගරු ස්වාමීන් වහන්ස අපි කුසල් කරන්නට යයි සිතා මේ විසක් සමයේ නොදෙනුවත්ව කරන විවිධ ක්‍රියාවන් නිසා අකුසල් රැස් වෙනවා නේද? මෙහෙම උතනේදී ඔය ප්‍රශ්නේ කතා කරන්න යනකොට අපිට දස අකුසල් ගැන කතා කරන්න වෙනවා. තේරුණාද? එතකොට දැන් මේ ලෝකයේ තියෙන සැබෑම සැපයට ඇති එක මාර්ගය තමයි දස අකුසල් වලින් වෙන් වෙනවා. දස කුසල් තුලට එනවා. එතකොට දස අකුසල් කියන කාරණය පින්වත් ඔබට මේ වෙසක් සමයේ ජීවිතේට දස අකුසල් වල අර්ථය එකතු කරගන්න ඔබ දක්ෂණං ඒ ශ්‍රේෂ්ඨ දක්ෂභාවය. එතකොට දස අකුසල් කියලා කියන්නේ මොකද්ද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. එතකොට කයෙන් සිදුවෙනා වූ වැරදි තුනක් තියෙනවා. එක තමයි සත්ත්ව ඝාතනය. දෙක තමයි සොරකම් කිරීම. තුන තමයි කාමයේ වරදවා හැසිරීම. එතකොට මේ කාරණා තුන තමයි කයෙන් සිදුවෙනා වූ වැරදි. දැන් අපි කිව්වොත් එහෙම දැන් සමාජයේ පළවෙනි සිල්පදයේ සමාදන් වෙනවානේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සිල්පදේ මං හිතන්නේ මේ ලංකාවේ ඉන්න සෑම බෞද්ධෙක්ම 90%ක්ම සමාදන් වෙනවා. නමුත් සමාදන් වුණත් හිතන්න අපි මේ සිල්පදය විග්‍රහ කරද්දී ඕන කෙනෙක් කොහොමද විග්‍රහ කරන්නේ කියන්නකෝ? දැන් අපි පළවෙනි සිල්පදයේ සමාදන් වුණොත් හැම වෙලාවම අපි හිතන්නේ අපි සත්තු මරන්නේ නැහැ කියලා. ඊට වඩා දෙයක් හිතන්නේ නැහනේ. සත්තු මරන්නේ නැහැ. එතකොට සත්තු කියලා කියන්නේ මොකද්ද? හරක්, කූර, කුකුල, එළුව ඔය සත්තු මරන්නේ නැහැ. මාළු මරන්නේ නැහැ. ඒ වගේ සත්තු මරන්නේ නැහැ කියන කාරණේ විතරයි. නමුත් නෝන ඔය සිල්පදේ ඔතෙන්ට හිර වෙන සිල්පදයක් නෙමෙයි. ඔතෙන්ට කොටු වෙන සිල්පදයක් නෙමෙයි. ඔතෙන්ට කොටු කරගන්න නිසාම මිනිස්සයා අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. මොකද ඒ පින්වතුල්ලායේ සිල්පදේ විග්‍රහ කරගන්න දක්ෂ නැහැ. එතකොට අපි සත්ව ඝාතනය කියන සිල්පදේ නෝන අපි විග්‍රහ කරද්දී මුලින්ම සත්ව හිංසාව සහ සත්ව ඝාතනය කියන කාරණා දෙකම ওই සිල්පදයට අදාළයි. එතකොට මේ ලෝකේ වැඩිම අකුසල් සකස් වෙන සත්ව ඝාතනය සත්ව හිංසාව කියන්නේ මොකද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම. එක තේරෙනවද? නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් කවදාක්වත් ඝාතනයට ලක් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේලාගේ අතීත පාරමී ශක්තිය නිසා කිසිම දෙවියෙකුට, මිනිසියෙකුට, බ්‍රහ්මයෙකුට බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කරන්න බෑ. ඒක ධර්මතාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේ හිංසා කර හැකියි. බුදුරජාණන් වහන්සේගේ ලේසලවන්න පුළුවන්. තේරෙනවා? දැන් දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ ලේසලවනවා.
එවගෙ බුදුරජාණන් වහන්සේට හිංසා කරන්න පුළුවන් නමුත් කවදාකවත් බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කරන්න බැහැ. නමුත් එහෙනම් බලන්න පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදයේ තුල නිරේතුරුවම බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම කියන කාරණයයි ලොකුම බලවත්ම අකුසලයේ වෙන්නේ. එතකොට යම් පින්වතෙකුට හිතෙනවා යම් පින්වතුරට හිතනවා නෙමෙයි හැමෝම හිතනවා. හැමෝම හිතනවා. මොකද්ද හැමෝම හිතන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් වෙනවා. දැන් අපි කාගෙන්වත් අතින් බුදුරජාණන් වහන්සේට හිංසාවක් වෙන්නේ නැහැ. හරිද? එමණ හිතන්නේ නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලානේ. දැන් පුද්ගලයෙක් ඉන්නවා එයා හිත මැරෙනවා. මැරුණාට පස්සේ එයාට හිංසා කළායි කියන කාරණේ අදාළ වෙනවද? එයා මැරිලා ඉවරයිනේ. නමුත් ඔය තැන ඉඳගෙන ලෝකයා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි දැන් බුදුරජාණන් වහන්සේට හිංසා වෙන්නේ නැහැ කියන කාරණේ තුලයි ඉන්නේ. නමුත් ඒක අමෝලික මෝහය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර ආතෝ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනයයි සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. මගේ ඇවෑමෙන් ධර්ම විනයයි සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. එහෙනම් සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. ඒ සාස්තුන් වහන්සේ තමයි ධර්ම විනය දෙක. එහෙනම් භික්ෂුවක් හැටියට භික්ෂූන් වහන්සේලා හෝ ගිහි පිඟුතුලා හෝ මේ ධර්ම විනයට හිංසාවක් කරන මොහොතක් පාසා බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලය මේ මොහොතේ සිද්ධ වෙනවා. මේ මොහොතේ සිද්ධ වෙනවා. ධර්මයට පටහැනිව කටයුතු කරනවා. භික්ෂූන් වහන්සේ නමක් හැටියට ධර්ම විනය විරෝධීව අපි කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන මොහොතක් පාසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට හිංසා කළා වෙනවා. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගිහිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත් නමුත් පිරිනිවන් පාන ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා නම් මම පිරිනිවන් පාන බව ඇත්ත. නමුත් අදින් පස්සේ සාස්තුන් වහන්සේ ධර්ම විනයයි කියනවා. එහෙනම් තාම ජීවමාන සාස්තුන් වහන්සේ ඉන්නවා. එතකොට ජීවමාන සාස්තුන් වහන්සේට ධර්ම විනයට අපි අගෞරවයක් කරන මොහොතක් පාසා ජීවමාන බුදුරජාණන් වහන්සේටයි අපි හිංසා කරන්නේ. එදා මාගන්ධියා හිංසා කළා වගේ චින්චිමානිකාව හිංසා කළා වගේ අර රූපමල්ලිකා හිංසා කළා වගේ මේ මොහොතේ බුදුරජාණන් වහන්සේට හිංසා කරන පින්වතුන්ලා අප්‍රමාණ ඉන්නවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ තමන් හිංසා කරන්නේ ධර්ම විනයටයි ජීවමාන බුදුරජාණන් වහන්සේටයි කියලා දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා හැටිය අපි ධර්ම විනය දුර්වල කරගන්න මොහොතක් පාසා අපි නොදැනුවත්ම බුදුරජාණන් වහන්සේ හිංසා කරපු දරුවෙක් බවටයි පත් වෙන්නේ. ශ්‍රාවකෙක් බවටයි පත් වෙන්නේ. ගිහි පින්වතුල්ලා හැටියට ධර්ම විනයට විවේචනය කරන මොහොතක් පාසා ධර්ම විනයට බාහිරව අර්ථ දක්වන මොහොතක් පාසා ජීවමාන බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ ගොලු කරගන්න. අද බලන්න කොච්චර සූත්‍රගත ධර්මයන් විකෘති කරනවාද කියලා. කොයිසම් බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයන් විකෘති කරනවාද? දැන් ප්‍රබල මතයක් තියෙනවා අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් තොරව කවදාකවත් නිවන් දකින්න බැහැ කියලා. මේවා ධර්මයක දශමයකටවත් අපිට සසඳලා කියන්න පුළුවන් වචන නෙමෙයි. සමහරු කියනවා මාළු කෑල්ලක් වැළඳුවොත් යන අපායේ නමත් අපිට ඇහෙනවා නේද? ඒතොර බුදුරජාණන් වහන්සේගේ උපත බුද්ධත්වයේ පිරිණිවීම සිදුවන ස්ථාන පිළිබඳ ගොඩාක් වැරදි මත ප්‍රචාරය වෙනවා. සූත්‍රගත අත්යන්ට බහිරු. මේ සෑම ක්‍රියාවක්ම ධර්ම විනයට හිංසා කිරීමක්. ධර්ම විනයට හිංසා කිරීම කියන්නේ නෝනා ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කරනවා. ජීවිත අවබෝධය ලබන්න ඔබ ධර්ම මාර්ගයට පිවිසුණා නම් ඒ ලබා ගන්නා වූ අවබෝධය උතුම්. ඉතින් ඔබ නොදැනුවත්ව ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලය කොයිතරම්නම් වාරයක් රැස් කරගන්නට ඇත්ද? ඒ නිසා ධර්මයෙන් නිතරම විමසන්න කියන කාරණය ඔබට මතක් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේෙන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරන ආකාරයට ධර්මීය විවේචනය කිරීම දැඩි අකුසලයක් නේද? මේ නෝනා ඇත්ත වශයෙන්ම අපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රගත ධර්මයේ ඒ විනය ධර්මයන් අභිධර්මයන් කියන කාරණා අපි විවේචනය කරන්න ඒවා වැරදි අර්ථකථනය දෙනකොට අපිට ලොකු සැපයක් දැනෙනවා. ඒක ආස්වාදයක්. ඒ ආස්වාදය කියන්නේ ධර්මයේ සක්කාය දිට්ඨිය කියන කාරණේ. නමුත් ඒ ආස්වාදයන් නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයන් විකෘති කරලා සමාජගත කරන මොහොතක් පාසා ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කිරීමේ බලවත් අකුසලයේ අපිට තින් සිද්ධ වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම නිරේතුරුවම දක්ෂ වෙන්න යම් කෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අපි කියන පිළිම වහන්සේලා තිනවනේ නේද? එතකොට දැන් පිළිම වහන්සේලාට අගෞරව කරන්නා වූ කොච්චරයි ඉන්නවද? දැන් මට මතකයි මං එක්තරා ගම්මානයක ජීවත් වෙනකොට ඒ ගෙදර නෝනා නිරයතුරුවම බුද්ධ වන්දනාවන් කරනවා උදේ හවස. නමුත් ඒ නෝනාගේ මහත්තයා හැමදාම බීමත්වයි ගෙදර එන්නේ. එයා ඒකට කැමති. දවසක් ඕම හරි මේ නෝනා වන්දනා කර කර හවස ඉන්නකොට බීමතින් මහත්තයා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා
කතා කළා නෝන කතා කරන්නේ නැහැ නෝන බුද්ධ වන්දනාව කරනවා ඒ ගැන හිතුවෙත් නැ මේ මහත්තයා මොකද කළේ ඒ වචන වලින් මම ඒ වචන කියන්නේ නැහැ සරපරුස වචන වලින් කියලා තින්නේ ඒ වචන අපිට කියන්න බෑ ඒක මම සාමාන්‍ය කෙනා ඔයාට කන්න දෙන්නේ මමයි නමුත් ඔබ මේ වන්දනා කරන්නේ කාට හරි තේනද ඔබ වඳින්න ඕනේ මටයි කියලා අර බුදුරයන් වහන්සේගේ පිළිමය අරන් පොලේ ගහලා තිනවා බීමත් එතකොට බලන්න ඒ මොහොතේ පිළිම වහන්සේ නමක් පොලේ ගැහුවත් නෝනා එය ජීවමාන බුදුරජාණන් වහන්සේට කළා වූ හිංසනෙට සමාන අකුසලයක් සිද්ධ වෙනවා මොකද බුදුරයන් වහන්සේ කියන චේතනාව යාට සකස් වෙනවානේ බුදුරයන් වහන්සේ කියන චේතනාව යාට සකස් වෙනවා චේතනාව සකස් වෙනයි ආයක පිළි පොලේ ගහන්නේ ඒ වගේමයි නිරේතුරුවම මේ වෙසක් සමයේදී බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ නම මුල් කරගෙන බුදුරයන් වහන්සේගේ ධර්ම මාර්ගය මුල් කරගෙන යම් කෙනෙක් වැරදි ක්‍රියාවක් කරන මොහොතක් පාසා ඒ සෑම වැරදි ක්‍රියාවක්ම නොනා ජීවමාන බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ සිද්ධ කරගන්න බුදුරයන් වහන්සේට ජීවමාන සාස්තුන් වහන්සේට කරන්නා වූ අකුසලයේ අපි සිද්ධ කරගන්නවා නමුත් මේවා කරන්න අපිට හරි ලේසි දැන් වෙසක් සමයේක වෙසක් අසිරිය බලන්න ගිහිල්ලා සද්ධාව යන්ත පිලිසුත් අම්මල තාත්තල සද්ධාවෙන් මේවා බලන්න යන පිලිසකුත් ඉන්නවා බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් මේවා බලන්න යන පිලිසකුත් ඉන්නවා මේවා තුලින් යහපත් දෙයක් ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තු වෙන යන පිංගතුල්ලාත් ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සිහිපත් කරමින් බොහෝ දෙනා විවිධ ආකර්ශනීය සැරසිලි ඉදිරිපත් කරනවා ආකර්ශනීය තොරන් ඉදිරිපත් කරනවා මේ අයුරින් විසිතුරු අයුරින් නිර්මාණය කිරීම කෙනෙක්ට කියන්න පුළුවන් කෙනෙක්ගේ හිතේ රාගය ආදී කාරණා මතු කරන්නක් කියලා මෙන්න මේ ක්‍රියාවන් තුලින් ස්වාමින්වහන්ස කෙනෙක්ට අකුසලයක් සිදුවන්නට පුළුවන්ද නෑ මෙහෙමයි එහෙම ප්‍රශ්නයක් නෑ බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට කාමච්ඡන්දයන්ගෙන් බැහැර වෙලා ජීවත් වෙන්න කියන්නේ නැහැ සෝවාන් ඵලයට පත් තුන කෙනා කාමරාග පිටික තියෙනවා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් පූර්වාරාමයේ හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව වශයෙන් විශාකා උපාසිකාව නම් කරනවා. ඒ යගේ පාරමී ශක්තිය. එයා ප්‍රාර්ථනා කරගෙන ආවේ. ඒතකොට දැන් එයා විශාකා උපාසිකාව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව වීමේ ප්‍රීතිය නිසා පූර්වාරාමයේ හදලා පූජා කිරීම නිසා ඇති වෙච්ච සතුට නිසා එයා එයාගේ යාළුවෝ ඥාතීන් එකතු කරගෙන නෝනා බොදු ගීයක් ගායනා කරනවා. දැන් පූර්වාරාමයේමයි මේක කරන්නේ පූර්වාරාමයේම සින්දුවක් කියනවා ඒ සින්දුව බෞද්ධ සින්දු බුදු සින්දුවක් නමුත් මේක අහපු ඔබ ස්වාමින්වහන්සේ කෙනෙක් පු탁දෙන ස්වාමින්වහන්සේ කෙනෙක් බුදුරයන් වහන්සේට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ විසාකා උපාසිකාවගේ පිටකි පිලාද කොහෙද සින්දු කියනවා කියලා තේන්න එතකොට බුදුරයන් වහන්සේ කියනවා මහාන විසාකාවගේ පිටකි පිලා නෙමෙයි මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකාවීමේ ප්‍රීතිය නිම්මින් නැති ප්‍රීතියයි යැයිගෙන් ප්‍රකාශ වෙන්නේ කියලා එතනදී නෝනා සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකාවත් සින්දු කිව්වා. ඒ කියන්නේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට සින්දු කියන්න එපා, නැටුම් බලන්න යන්න එපා, චිත්‍රපටියක් බලන්න යන්න එපා, රූපවාහිනිය බලන්න එපා කියලා බුදුරයන් වහන්සේ කියන්නේ නැහැ. බුදුරයන් වහන්සේ කියනවා මහණෙනි කාමයේ ආස්වාදයක් තියෙනවා. එහෙනම් කොච්චර සාධාරණද කියලා බලන්නකො. මහණෙනි කාමයේ ආස්වාදයක් තියෙනවා. නමුත් කාමයේ ආස්වාදයේ කෙටි. කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා දීර්ඝ ආදීනවයක් විඳිනවා කියනවා. සත්‍යය. එතකොට මේ කෙටි ආස්වාදය දීර්ඝ ආදීනවයක් නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාමයේ නිස්සරණ හොයාගෙන යන්න කියලා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ. ආස්වාදයක් තියෙනවා නමුත් ආස්වාදයේ කෙටි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අර කාම ඡන්දයන් කෙරෙහි වලකින්න කියලා අපි ගිහි පින්වතුන්ලාට කියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නැටුම් බලන්න, විනෝද වෙන්න, සතුටු වෙන්න. නමුත් සිල් පද පහ ආරක්ෂා කරගෙනයි ඔබ කළ යුත්තේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ සුන්දර දේ බැලීම පිළිබඳ නෙමෙයි ඔබ බලන්නේ සිල්පද පහ ආරක්ෂා කරගෙනද කියන ප්‍රශ්නේ තුලයි ඔබ සිල්පද පහ ආරක්ෂා කරනන් ඔබ සුන්දර දේ විනෝද වෙන දේ කරන්නේ එතනදී බුදුරජාණන් වහන්සේ ඔබට මුකුත් කියන්නේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ඔය සිල්පද පහ රැකගෙන උනත් ඔබ ලබන ඔය ආස්වාදය අනිත්‍ය උදයක් ඔබ සිල්පද පහ රැකගෙන ඔය සුන්දර දේ බැලුවත් ඔය සිල්පද පහ රැකීම තුල සකස් වෙන පිනට වැඩිය ඔබ තුල ලෝභ දේශ මොහයන් එතන සකස් වෙනවා කියන. නමුත් අනතුරෙන් මිදෙනවා සීලය ආරක්ෂා කිරීම තුල. බලවත් අනතුරෙන් මිදෙනවා. ඒ නිසා ගිහි පින්වතුන්ලාට අපිට කියන්න බෑ කාමයන්ගෙන් වැළකීලා ජීවත් වෙන්න කියලා. ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කියන්නේ සිල්පද පහ ආරක්ෂා කරගෙන කාමයන් තුල ජීවත් වෙන්න. සතුටු වෙන්න, විනෝද වෙන්න, විනෝදකමන් යන්න. සිල්පද පහ ආරක්ෂා කරන්න ඕනේ. සීලෙන් තොරව ඔබ ලබන්නා වූ ආස්වාදය ඔබ ආස්වාදේ නාමයෙන් ලබන්නා වූ දුකක්මයි. එතනයි බුදුරජාණන් වහන්සේ අපිව පිහිටන්නේ.
එනිසා අනිවාර්යයෙන්ම ඔබ වෙසක් දවසේ වෙසක් බලන්න යන්න ඒ තුලින් අර බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න නමුත් ඔබ සිල්පද බිදෙන ආකාරයෙන් ඒ කියන්නේ වචනෙන් කරන්නා වූ කයෙන් කරන්නා වූ මනසින් වෙන්නා වූ අකුසල් සිදුවෙන ආකාරයෙන් ඔබ වෙසක් බලන්න ගියොත් නම් ඒ වෙසක් බලන්න යෑම ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසාවක් වෙනවා ඒක අපිට කාටවත් තේරෙන්නේ නැහැ සද්ධාවෙන් වෙසක් බලන්න යන පින්වතුන්ලාට යම් පිරිසක් වැරදි ආකාරයෙන් හැසිරෙනවා නම් ඒගොල්ලන්ගේ සද්ධාව බිඳෙන ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ සෑම හැසිරීමක්ම නොනා ධර්ම විනයට කරන්නා වූ හිංසාවක් බවට පත් වෙනවා ඒ නිසා නිරේතුරුව දැන් බලන්න මං දස අකුසල් වලින් දැන් මේ කියන්නේ මොකද්ද ප්‍රාණඝාතයට අදාළ කාරණේ ප්‍රාණඝාතයට අදාළ කාරණේ මුල්ම බලවත්ම අකුසලේ මොකද්ද බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම. ඒතොර බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම කියන කාරණේ මේ මොහොතේ ධර්ම විනයට හිංසා කිරීම සාස්තුන් වහන්සේ ධර්ම විනය නිසා ධර්ම විනයට හිංසා කරන්නා වූ ධර්ම විනයට වැරදි අර්ථකථන දෙන්නා වූ ධර්ම විනය විවේචනය කරන්නා වූ මේ සෑම කෙනෙක්ම ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කිරීමේ අකුසලේ ජීවිතයට එකතු කරගන්නවා. ඒතොර බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමට පස්සේ ඊළඟ හිංසාව කාටද බලවත්ම හිංසාව? රහතන් වහන්සේට කරන්නා වූ හිංසාව. ඒතොර රහතන් වහන්සේට කරන්නා වූ හිංසාව විදි රහතන් වහන්සේ ඝාතනයට ලක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ ඝාතනය කිරීම තනින් මිදිලා මේ ලෝකේ ඝාතනය කිරීම කියන අකුසලයේ ඝාතනයට ලක්වීම කියන අකුසලයෙන් මිදිලා ඉන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි. රහතන් වහන්සේ කෙනෙක් ඝාතනයට ලක් වෙන්න පුළුවන් ඒ ඝාතනයට ලක් කරන මොහොතේම ඒ ඝාතනයට ලක් කරපු පුද්ගලයා ආනන්තරීය පාප කර්මයට අදාළ අවීචි මහා නිරයට අදාළ අකුසල සිද්ධ කරගන්නවා. ඉන්මහා රහතන් වහන්සේට හිංසා කරන මොහොතක් පාසා අපි මේ ලෝකේ දෙවෙනි බලවත්ම සත්ව හිංසාවට අදාළ අකුසල කරගන්නවා. දෙවෙනි බලවත්ම සත්ව හිංසාවට අදාළ අකුසල. නමුත් මෙතනදී දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපිට රහතන් වහන්සේ කවුද කියලා හොයාගන්න බැහැ. තේරෙනවද? මෙතෙන්දී රහතන් වහන්සේ කවුද රහතන් වහන්සේ නොවැන්නේ කවුද කියලා අපිට හොයාගන්න බෑ. ඒක හොයාගන්න කවදා හරි අපිට පුළුවන්කම ලැබෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව ඉන්නවා නම් පමණයි. එහෙමනම් පින්වත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ උතුම් වෙසක් සමයේදී නිරේතුරුවම මේ රටේ ඉන්න සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම රහතන් වහන්සේ නමක් කියන අර්ථය තුල ඉඳන් කටයුතු කරන්න. මොකද අපි දන්නේ පන්සලක ඉන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් ආරණ්‍යක ඉන්න පුළුවන් කැලේක ඉන්න පුළුවන් එහෙම නැහැ කියලා අපිට කියන්නේ බෑ. ඒ නිසා ජනතාව දක්ෂ වෙන්න ඕනේ රහතන් වහන්සේගේ ඝාතනය රහතන් වහන්සේට කරන හිංසාව මේ ලෝක ධාතුවේ තියෙන බලවත්ම දෙවෙනි සත්ව හිංසාවයි ඝාතනයයි ඒ නිසා නිරේතුරුවම සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම රහතන් වහන්සේ නමක් කියන අර්ථය තුල ඉඳලා උන්වහන්සේලාට කායික මානසික හිංසාවන් කිරීමෙන් වැළකෙන්න. තේරෙනවද? එතකොට නිරේතුරුවම රහතන් වහන්සේට කරන හිංසාව සහ රහතන් වහන්සේ ඝාතනය තමයි දෙවෙනි බලවත්ම සත්ව හිංසාව බවට පත් වෙන්නේ. රහතන් වහන්සේට හිංසා කිරීමෙන් පස්සේ ඊළඟට පත් වෙන්නේ නෝනා අනාගාමී සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වෙලා ඉන්න ස්වාමින් වහන්සේලාට කරන්නා වූ ඝාතනයන් සහ හිංසනයන්. තේරෙනවද? සත්ව හිංසාවට ඒවා අදාළයි. එතකොට නිරේතුරුව ඔය කාරණේදිත් මට කියන්න තියෙන්නේ අපි කොයි ස්වාමින් වහන්සේ අනාගාමී ඵලයට පත් වෙලාද සකෘදාගාමී ඵලයට පත් වෙලාද සෝවාන් ඵලයට පත් වෙලාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම මේ අනාගාමී සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වුණා වූ භික්ෂූන් වහන්සේලා හැටියට හිතමින් මුළු සංඝ රත්නය සමගම නොනා අපි නිරේතුරුවම හිංසා කිරීමෙන් කායිකව මානසිකව පීඩාවට පත් නොකිරීමෙන් කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි බලමු සාමාන්‍යයෙන් කෙටියෙන්ම යමක් කියනවා නම් ස්වාමින් වහන්සේ කෙනෙක් බස් එකකට නගිනවා. බස් එකකට නැගලා අපි ඒක දැකලා අහක බලාගෙන ඉන්නවා නම් නෝනා සමහර විට ඒ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් නම් සෝවාන් ඵලයට පත් වුණා වූ ස්වාමින් වහන්සේව මානසික හිංසනයට ලක් කිරීමේ අකුසලයක් කරගන්න. බලන්න මේ පුංචි තැනකදී. දැන් මට මතකයි මම එක්තරා අවස්ථාවක බිබිලේ ප්‍රදේශයට වඩින්න මං රෑ 10 මාරේ බස් එකේ නගින්න ඉන්නවා. පිටකොට බස් නැවතුනේ. දැන් රෑ 10 බස් එක හොඳටම සෙනක වෙන්නකලා ඉන්නේ. 10 නැත්තම් 10 මා රෑ 12ට ඊළඟ බස් එක තියෙන්නේ. ඉතින් මම බස් ස්ටෑන්ඩ් එක ළඟට ගියාම මට තේරුණා සෙනක නැගලා තින්නේ කියලා. නමුත් අර මුල් සීට් එක සංගය උදෙසායි තින්නේ. නමුත් මගේ පුරුද්දක් තමයි කවදා හරි සීට් එකේ කවුරු ඉන්නවනම් මම බස් එකට නගින්නේ නැහැ. මොකද මම දැකලා තිනවා ගොඩක් අය අකුසල් සිද්ධ කරගෙන. මොකද ඒගොල්ලෝ කැමැත්තෙන් නෙමේ සීට් එක දෙන්නේ. මුගක් අය දුර ගමන් නැද්දි කැමැත්තෙන් දෙන්නේ නැහැ. ඒකෝට යා අකමැති වෙන මොහොතේම යා රැස් කරගන්න අකුසලේ මම දන්නවා. ඒ නිසා ඔහු කෙරේ අනුපංකාවෙන් මං කවදාකවත් කොච්චර බස් නැති වුණත් මං සීට් එකේ ඉඳගෙන ඉන්නවනම් බස් එකට නගින්නේ නැහැ. තේරෙනවද? මොකද අත්දැකීම් නිසා. නමුත් දැන් මං 10 මාරේ බස් එකේ දැන් නගින්න බෑ සෙනග ඉන්න නිසා මං බස් ස්ටෑන්ඩ් එකේ පැත්තකටලා හිටගෙන හිටියා. හිටගෙන ඉන්නකොට එතන හිටියේ අර මහත්තයා ඉන්නවනේ. වේලාසටන් මහත්තයා.
ඒ කට්ටිය දැකලා මගෙන් ඇවිල්ලා ඔබ වහන්සේ ඇයි මෙතන හිටගෙන ඉන්නේ මං කව මහත්තයා මං බිබිල බස් එකේ නගින්න ආවේ බස් එකේ සෙනග ඒ නිසා මං 12 බස් එක යනකම් මෙතන ඉන්නවා කියලා ඒ වෙලාවේ ඒ මහත්තයා කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේනේ ස්වාමීන් වහන්සේනේ ඔබ වහන්සේට සීට් එක තියෙනවා එන්න එන්න කියලා මාව එක්කගෙන ගියා බස් එක නැග්ගෝ ඉතින් එන්න එන්න කියද්දි නෝනා මට නොයා බෑනේ එතකොට එයා සැකේ හිතනවානේ මම මොකද මේ බස් නැවතුමේ ඉන්නේ කියලා නේද එන්න කියද්දි නගින්දි මං හොඳයි මහත්තයෝ කියලා ඒගොල්ලොත් එක බස් එක නැගිලා ඒ මහත්තයා මාව සීට් එක ළඟට එක්කන් ගිහලා ඒ මහත්තයා බැහැලා ගියා ඒ මහත්තයා බස් එකේ සීට් එකේ හිටු මහත්තයා නැගිට්ටේ නැහැ අර වේලා සටහන් මහත්තුරුත් මාව අතෙන් එක්කන් ගිහලා ඒගොල්ලෝ බැහැලා ගියා මොකද ඒගොල්ලෝ හිතුව ආරය දෙයි කියලා නමුත් දැන් මම හිටන් ඉන්නවා ඉන්නකොට මම ඉතින් බැහැලා එන්න ආවා එන්නකොටම තග්ගාල කොන්දොස්තර මහත්තයා දුවගෙන ආවා දුවගෙන ඇවිල්ලා අර මහත්තයාට කිව්වා නැගිටින්න මේ සීට් එක ස්වාමීන් වහන්සේලාට තියෙන එක එයා බෑ කිව්වා එයා කිව්වා මට බිබිලෙට යන්න තියෙනවා මම වාඩුණා මේ රෑ මට හිටගෙන मैयांगने එතකොට බලන්නේ දැන් අපි දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ අපි කිව්ව කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් නැග්ගා උන්වහන්සේ සකෘදාගාමී කෙනෙක් අනාගාමී කෙනෙක් සෝවාන් කෙනෙක් එහෙනම් බලන්න කොයි සා මානසික හිංසනයක් කරන්නේ නැද්ද කියලා හිංසනයට අදාළ අකුසලෙ සිද්ධ වෙනවාද කියලා බලන්නකෝ ඒ වගේ එවැනි පුංචි ක්‍රියාවලියක උනත් බලවත් අකුසලයක් අපිට සිද්ධ වෙන්න පුළුවන් නේද අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොන ආකාරයේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද කියලා මොකද උන්වහන්සේට අයිතියක් නේ එතන දිනවනේ පූජ්‍ය පක්ෂයට වෙන් කර ඇත කියලා නේද එතකොට එවැනි පුංචි තැනකදී අපිට ලොකු දෙයක් වෙන්න පුළුවන් ඒ වගේ දැන් ඔය අපේ රටේ තියෙනා ඔය උද්ඝෝෂණ පෙළපාලි ව්‍යාපා ඕවා නිසා අප්‍රමාණ හිංසාවට පත් වෙනවා ස්වාමීන් වහන්සේලා නේද අපි දන්නේ සමහර විට ඒ ස්වාමීන් වහන්සේලා අතර දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් කවදාකවත් පෙළපාලි යන්නේ නැහැ නමුත් උන්වහන්සේලා ධර්මයක් ආරක්ෂා කරනවානේ සීලයක් ආරක්ෂා කරනවානේ ඒතර ඒ වාට අදාළව නොනා බලවත් වූ අකුසල් සිද්ධ වෙනවා එනිසා මොනම ශේෂ්ත්‍රයේදී සමාජයේදී නිරේතුරුවම ගිහිපින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ සංඝයා කියන කෙනා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතර තැනට දාලා කටයුතු කරන්න. එහෙම නොකරන තාක්කල් බලවත් වූ සංඝයා කෙරෙහි මේ සහතන් වහන්සේට කරන්නා වූ හිංසනය කියන කාරණය එහෙම නැත්නම් අර සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන්ට ස්වාමින් වහන්සේලාට කරන්නා වූ හිංසනයට අදාළව බලවත් අකුසල් සිද්ධ වෙනවා. ඒතකොට එනම් පළවෙනි සත්ව හිංසා අකුසලයේ කවුද බුදුරජාණන් වහන්සේට කරන හිංසා කිරීම. නමුත් ඒක මේ මොහොතේත් වෙන්න පුළුවන් ඈ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ධර්මයේ ආරෂ්ඨාංගික මාර්ගයේ අතුරුදහන් වෙන මොහොත දක්වා ජීවමාන සාස්තුන් වහන්සේට කරන හිංසාවට අදාළ අකුසල් මිනිස්යාට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔවා ගැන හිතන්නේවත් නැහැ. රහතන් වහන්සේලා ආද නැහැ. කියලා හිතනවා හිතලා එතනින් රහතන් වහන්සේලාටත් හිංසනය සහ සාතන් වහන්සේ ඝාතනයත් වර්තමානයේ සිද්ධ වෙන්න පුළුවන්. සෝවාන් සකෘදාගාමි අනාගාමි ස්වාමීන් වහන්සේලා සමාජයේ ඉන්නවා. ඒ නිසා උන්වහන්සේලාට හිංසා වෙන මොහොතක් පාසා එතනදි බලවත් වූ අකුසල් කරන්න පුළුවන්. තේරෙනාද? දැන් ඒතොර ඔය තුන්වෙනි අකුසලය. හතරවෙනි බලවත් හිංසනය තමයි අම්මා තාත්තාට කරන්නා වූ හිංසනය සහ ඝාතනය. ඒකත් පළවෙනි සිල්පදයට අයිති වෙන්නේ. අම්මා තාත්තාට කරන්නා වූ හිංසනය. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ කෙනෙක් මැරීමත් අම්මා තාත්තා කෙනෙක් මැරීමත් දෙකම ආනන්තරී පාප කර්මයක් කියලා. තේන්නාද? එතකොට අම්මා තාත්තා මරණවායි කියන කාරණය තුළ අපිට ආනන්තරී පාප කර්මයේ තරම් බලවත් වූ පාප කර්මයක් මේ මොහොතේ සිද්ධ වෙන්න පුළුවන්. තේන බලවත් වූ පාප කර්මයක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම අපි අම්මා තාත්තාත් එක්ක කටයුතු කරද්දී නිරේතුරුවම මේ කාරණා දකිමින් තමයි අම්මා තාත්තලාත් එක්ක කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ අම්මා තාත්තා ඝාතනයේ ආනන්තරීය පාප කර්මයක් නම් අම්මා තාත්තාට හිංසා කිරීම කියන දේ නිරයගාමී අකුසලයක් කියන කාරණේ දකින්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයායි කියලා. මහා බ්‍රහ්මයාට සම කරලායි බුදුරජාන් වහන්සේ අම්මා තාත්තාව කියන්නේ. මොකද මහා බ්‍රහ්මයා මේ ලෝකේ දකින්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා දකින්නෙත් මේ සතර බ්‍රහ්ම විහරණ වලින් තමයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා කියන අර්ථය අපේ ගෙදෙට්ට ගෙනත් දීලා තියෙනවා. මහා බ්‍රහ්මයා දකින්න අපි බ්‍රහ්මතලයකට යන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව මහා බ්‍රහ්මයා කියන අර්ථය දරුවන්ගේ දෙපා ළඟට ගෙනල්ලා දීලා තියෙනවා. ඒක දරුවන්ගේ දෙපා ළඟට මහා බ්‍රහ්මයා කියන අර්ථය ගෙනල්ලා දීලා තියෙන්නේ කුමක් නිසාද? දරුවන්ට පින් කරගන්න. දරුවන්ට පින් කරගන්නයි මහා බ්‍රහ්මයා කියන අර්ථය බුදුරජාන් වහන්සේ දරුවන්ගේ දෙපා ළඟට ගෙදෙට්ට ගෙනත් දීලා තිනේ අම්මා තාත්තා තුලින්. ඒ නිසා දරුවන් දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තා උපයෝගී කරගෙන මහා බ්‍රහ්මයාට කරන්නා වූ උපස්ථාන තුලින් රැස් වෙන්නා වූ කුසලයේ අම්මා තාත්තා තුලින්
රැස් කරගන්න. තේන්නත්. එහෙම නැතුව අම්මා තාත්තා සමග ගැටෙන දිසාවට යන මොහොතක් පාසා අම්මා තාත්තලාට විසිරෙන සිතක් ඇති කර දෙන්නා වූ මොහොතක් පාසා අපි අම්මා තාත්තාට කරන්නා වූ මානසික හිංසනයට අදාළ බලවත් අකුසල් අපි සිද්ධ කරගන්නවා. දුර අම්මා තාත්තා ඝාතනය ආනන්තරීය පාප කර්මයක් නම් අම්මා තාත්තා හිංසනයත් නිරේතුරුව නිරේගාමී අකුසලයක් කියන කාරණේ අපි දැනගන්නවා. කාරණේ දැනගෙන නිරේතුරුවම අම්මා තාත්තාගේ හිත රිද්දන්නේ නැතුව කායිකව මානසිකව පීඩාවටපත් නොකර කටයුතු කරන මොහොතක් පාසා නිරේතුරුම අපිට මේ බලවත් අකුසලෙන් වැළකෙන්න පුළුවන්. ඉනොත් ඔබට මෙතනින් අපි යන්න ඕනේ මොකද පටිච්ච සමුප්පන්නව ආපු ගමනේදී මේ ලෝකේ ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සංසාරේ මට අම්මා තාත්තා වෙලා තියෙනවා. මේ මොහොතේ ඔබේ අම්මා එක්කෙනෙක් තාත්තා එක්කෙනෙක් කියන කාරණේ ඇත්ත. නමුත් සංසාරයේ ඔබ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබට මේ ලෝකයේ ඉන්න සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම අම්මා තාත්තා වෙලා තියෙනවා. ඒ අතීත සාංශාරික පටිච්ච සමුප්පන්න ඥාතිත්වය මතු කරගනිමින් අපි දක්ෂ වෙන්න ඕනේ ඔබේ අම්මාට ඔබේ තාත්තාට ගරු කරනවා සලකනවා ආදරය කරනවා වගේම සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම මගේ පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන තැන ඉඳන් සමාජයට ගරු කරන තැන ඔබ ඇති කරගත්තොත් ඒ අතිකර ගැනීම ඔබේ යහපත උදෙසාම හේතු වෙනවා. එහෙනම් දැන් පළවෙනි හිංසාව බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම, දෙවෙනි හිංසාව රහතන් වහන්සේ ඝාතනය කිරීම සහ රහතන් වහන්සේට කායික මානසික හිංසා කිරීම, තුන්වෙනි සත්ව හිංසාව වෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ස්වාමින් වහන්සේලාව ඝාතනය සහ හිංසා කිරීම, හතරවෙනි බලවත් හිංසනය වෙන්නේ අම්මා තාත්තාව ඝාතනය කිරීම සහ හිංසනය කියන කාරණා. තේරෙනවා? ඉන් පස්සේ තමයි නෝනා මේ මනුෂ්‍යයින් ආශ්‍රිතව තියනා වූ ගුණාත්මකයට කරන්නා වූ හිංසනය. තේන්නාද? ගුණාත්මකයට කරන්නා වූ හිංසනය. එතෙන්දී ගුණාත්මක කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි. සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමි අනාගාමි. තේන්නා? දැන් අනාගාමි ගිහි පිංගත උඩ කරන්නා වූ හිංසනයට වඩා අම්මා තාත්තාට කරන්නා වූ හිංසනය බලවත්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අනාගාමි ගිහි පිංගතුන්ලාට කරන හිංසනයට වඩා අම්මා තාත්තාට කරන හිංසනය බලවත් දරුවෙක්. හොඳේ? මොකද බුදුරයන් වහන්සේ අනාගාමී පින්වතා ඝාතනය ආනන්තරී පාප කර්මයක් කියලා පනවන්නේ නැහැ. තේන්නාද? අනාගාමී පින්වතෙක් ගිහි පින්වතෙක් ඝාතනය කිරීම ආනන්තරී පාප කර්මයක් කියලා බුදුරයන් වහන්සේ පනවන්නේ නැහැ. නමුත් අම්මා තාත්තා ඝාතනය ආනන්තරී පාප කර්මයක් කියලා පනවනවා. එහෙනම් අම්මා තාත්තාට හිංසා කිරීම අනාගාමී ගිහි පින්වතෙකුට හිංසා කිරීමට වඩා බලවත් අකුසලයක්. ඒතකොට එහෙනම් අම්මා තාත්තාට හිංසා කිරීමෙන් පසුව තියෙන බලවත්ම සත්ව හිංසනය සහ සත්ව ඝාතනය තමයි ගිහි පින්වතුන්ලා අතර ඉන්න අනාගාමී සකෘදාගාමී සෝවාන් සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් මරා දැමීම සහ හිංසනය කිරීම බලවත් අකුසලයක් බවට පත් වෙනවා. එතෙන්දී අපි දන්නේ නැහැ සමාජය තුළ ජීවත් වෙන කෙනා සද්ධානුසාරීද ධම්මානුසාරීද සෝවාන් ඵලයට පත් වෙලාද කියලා අපි කියන්නේ දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඔබේ ස්වභාවය මොකද්ද මේ මහත්යාගේ ස්වභාවය මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ අපි පන්සලකට ගියත් ආරණ්‍යකට ගියත් වන්දනාවකට ගියත් පින්කමකට ගියත් එතන සුදෝසුදු ඇඳුම් වැඳගෙන දසදහස් ගණන් සමහර විට ඉන්නවා. නමුත් මේ ඉන්න කෙනාගෙන් කවුරු සෝවාන් වෙලාද කවුරු සද්ධානුසාරීද ධම්මානුසාරීද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ සෑම කෙනෙක්ම අපි දක්ෂණං මේ සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ තැන දකිමින් මේ සෑම කෙනෙක් තුළම මේ උතුම් ධර්මතාවයන් අවබෝධයන් තියෙනවායි කියලා දැකමින් අපි ඒ අයට හිංසා පීඩා නොකර ඒ අයව කායික මානසිකව පීඩාවටපත් නොකරන මොහොතක් පාසා අපි අර බලවත් අකුසලෙන් වැළකෙනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ හිංසනය, දෙවනුව රහතන් වහන්සේ ඝාතනය සහ හිංසනය, තුන්වෙනුව අම්මා තාත්තා ඝාතනය සහ හිංසනය, ඊට පස්සේ ගිහි පින්වතුන්ලාගේ තියෙනා වූ මේ අවබෝධාත්මක තත්ත්වය මත කරන්නා වූ හිංසනය. ඊනුත් පස්සේ තමයි නෝනා ඔය පුතග්ජන ඒ කණ්ඩායමට කරන්නා වූ හිංසනය. තේරෙනවද? එතනින් දැන් බලන්න සත්ව හිංසනය කියන කාරණේ කොච්චරනම් පල්ලෙහාට ගලාගෙන ආවද කියලා උඩින්නන්නේ බුදුරයන් වහන්සේගෙන් ඉඳලා. ඒතොර දැන් මේ මනුස්ස හිංසනයෙන් පස්සේ බලවත්ම සත්ව හිංසනයේ බවට පත් වෙන්නේ නෝනා දෙවියන් උදෙසා කරන්නා වූ හිංසනය. දෙවියන් උදෙසා කරන්නා වූ හිංසනය. ඒතොර දෙවියන් උදෙසා කරන්නා වූ හිංසනයන්දී අපිට කවදාක්වත් ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන් උදෙසා හිංසාවක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දෙවියන් උදෙසා කරන්නා වූ හිංසනයෙන්දී අපිට අපි හුඟාක් වෙලාවට පන්සල් ආශ්‍රිතව එහෙම නැත්නම් පූජා භූමි ආශ්‍රිතව අපි කරන අපවිත්‍රතාවයන් මත දෙවියන් හිංසාවට පත් වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි යම් පූජා භූමියකට බුද්ධ වන්දනා භූමියකට ගිහිල්ලා අපි ඒ බුද්ධ වන්දනා භූමිය කෙලසනවා නම් අනවශ්‍ය විදියට හැසිරෙනවා නම් ඒ හැසිරීම දැකලා සමහර විට ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන් පවා මානසික පීඩාවට පත් වෙන්න පුළුවන්.
එවැනි පූජා භූමියල සමහල්ලට අපි දන්නවා සමහර අය සින්දු කියන අවස්ථාත් තියෙනවා නටන අවස්ථාත් තියෙනවා අසංවර විදියට ඇඳුම් ඇඳගෙන හැසිරෙන අවස්ථාත් තියෙනවා මෙවැනි දේවල් දිව්‍ය චක්කු වලින් දැකලා අර ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්න දෙවියන් පවා මානසික ඉන්සනෙට පත් කළා වෙන්න පුළුවන් සමහර පූජා භූමියල වර්තමානයේ සමහර තරුණ තරුණියන් ආදරේ නාමයෙන් වැරදි ආකාරයෙන් හැසිරෙන අවස්ථා ඕන තරම් තියෙනවා කිසිම හැඟීමක් තේරුමක් දැනීමක් නැහැ ඉතාමත් වැරදි ආකාරයෙන් අනිත් මිනිස්සුන්ගේ හිත විසිරෙන ආකාරයෙන් අනිත් පින්වතුන්ලාගේ පංච නීවරණ වැඩෙන ආකාරයෙන් නරක හැසිරීම් කරනවා. එතකොට බලන්න මේ නරක හැසිරීම් දකින්න ශාස්ත්‍රීය දිව්‍ය තලවල දෙවියන් පවා මානසික හිංසනයන්ට ලක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒක දන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඕනෑම පූජා භූමියක් ආශ්‍රිතව බෝධින්නාංශේ නමක් තියෙනවා නම් උග්ගසක් තියෙනවා නම් රුක්කත්තන ගසක් තියෙනවා නම් දෙවියන් වැඩ සිටීමට කැමැති ගසක් තියෙනවා නම් ඔය සෑම ගසකම පින්වන්ත දෙවියන් වැඩ ඉන්නවා. මනුස්ස ලෝකේ එතකොට මේ සෑම දෙවි කෙනෙක්ම මානසික හිංසනයන්ට ලක් කළා වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. එහෙනම් මේ මොහොතේ පින්වතුල්ලා තින් දෙවියන් උදෙසා වෙන්න පුළුවන් මානසික හිංසනයට අදාළ බලවත් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. එතන එකක්. ඉනොත් පස්සේ තමයි දෙවියන්ටත් කරන හිංසාවෙන් පස්සේ තමයි නෝනා අමනුෂ්‍යයන්ට කරන්නා වූ හිංසාව වැටෙන්නේ. අමනුෂ්‍යයන්ට කියන්නේ ඔය ප්‍රේතයින්, යක්ෂයින්, භූතයින්, රුක් දෙවියන්, ගුම්මාට දෙවියන් ඔය වගේ පිරිස් ඉන්නවානේ. එතකොට මේගොල්ලන්ට කරන්නා වූ හිංසාවනේ තමයි ඊළඟට එන්නේ. තාම හරක් මරණේ කාවේ නැහැ. දැන් අපි මුලින්ම දකින්නේ හරක් මරනවා කියන එකනේ. මාළු මරනවා, හරක් මරනවා. තාම එතෙන්ට ඇවිල්ලා නැහැ. බලන්න කොච්චර හිංසනයක් තියනවද කියලානේ. එතකොට දැන් දෙවියන්ට කරන්නා වූ හිංසනයත් අපිට වෙන්න පුළුවන්. ඒ දෙවියන්ට කරන්නා වූ හිංසනයට පස්සේ මොකක්ද එන්නේ? අමනුෂ්‍යයන්ට කරන්නා වූ හිංසනය. ගරු ස්වාමින් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවක බොහෝ දෙනා ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවක පුංචි දරුවෙක් කෑකෝ ගසමින් එහෙට මෙහෙට දුවනවා. මේ තුලින් මේ පුංචි දරුවට අකුසල කර්මයක් සිද්ධ වෙනවද? මෙහෙමයි. දැන් අපි කිමු අපේ ළඟට බණ අහන්න එනවා 10ක් 15ක්. 10ක් 15ක් එනකොට දරුවෙක් එක්කගෙන එනවා. දරුවෙක් එක්කගෙන ආපුවාම ඒ දරුවා කෑ ගහනවා මෙතන. තේරෙන මට තේරෙනවා කෑ ගහනවා කියලා. කෑ ගහනකොට අනිත් ඇයටත් බණ ඇහෙන්නේ නැහැ. නමුත් මම කවදාක්වත් ඒ දරුවව එළියට අරින්න කියන්නේ නැහැ. ඒ මොහොතේ මම මගේ ළමා කාලෙට යනවා. තේරුණා? මම ළමා කාලේ එතන හිටියානම් අනිවාර්යයෙන්ම මගේ ඇසිරීම එහෙම. අපේ අම්මා තාත්තා බුදුන් වදිද්දි මම ඔය එක එක දේවල් කළා මං අනන්තවත් තාත්තගෙන් කුටි කාලා තියෙන පුංචි කාලේ. තේරුණාද? එතකොට මම මෙතනදි මගේ මනෝභාවයට ගිහිල්ලා මම මොකුත් කියන්නේ නැහැ. තේරුණා? මම මොකුත් කියන්නේ නැහැ. මොකද ඒ පොඩි දරුවාගේ ස්වභාවය. නමුත් දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ හිතන්නේ දරුවා මේ ධර්මයේ ශ්‍රවණය කරන අයට බාධා කරන මොහොතක් පාසා දරුවාට අකුසලයක් වෙනවා කියන කාරණේ. ඒක දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ කියන්නේ. තේන දරුවාට අකුසලයක් වෙනවා කියන සාධනේ. තේන දැන් සමහර අම්මලා තාත්තලා මේ දරුවන්ගේ හුරතලය දැකීමට තියෙන ආසාව නිසාම ඔය බණ ගෙදරක එහෙම නැත්නම් එවැනි තැනක අර දරුවා කෑ ගහනවා සතුටෙන් බලාගෙන ඉන්නවා. තේන? ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදය ලබද්දී අප්‍රමාණ පිරිසකට අර ධර්මයේ ශ්‍රවණය කිරීම අහිමි වෙනවා. ඒකේ දරුවාට බලවත් අකුසලයක්. ඒගොල්ලන්වත් අකුසලයට යොමු කරනවා. අකුසලයට යොමු කරනවා. ඒ නිසා නිරේතුරුවම පූජා භූමියක හෝ වේවා දරුවාගේ හුරතල් බව වෙන ප්‍රශ්නයක්. ඒක හරි. නමුත් මේ පුතේ දරුවා වුණත් පූජා භූමියකදී දරුවාගේ හුරතලයේ දරුවාගේ සෙල්ලම නිසා නිරේතුරුවම අනිත්‍යය ගැටෙනවායි කියන කාරණය දකින්න ඕනේ. මං ඊයේ දවසේ එක්තරා මහත්මයෙකුට පොඩි පින්කමක් කරලා දෙන කැලණි පන්සලට වැඩියා. වැල්ලම අර මේ චෛත්‍ය රාජානන් වහන්සේ අයිනෙම ඉඳලා මම වන්දනා කරනවා. ඒ මහත්තුරු පිටිපස්සේ ඉන්නවා. නමුත් එකපාරට මේ හයියෙන් කවුරු හරි දිව්වා. නමුත් ඒ දුවන පාට නෝන මගේ සිවුරටත් වැලි වැටුණා. මගේ සිවුරටත් වැලි වැටුණා. මං හිතුවේ ඇත්තටම මේ බල්ලෙක් දුවන්නේ නැති කියලා. බල්ලෝ ඉන්නවනේ සාමාන්‍ය ඒවල. සරසර ගාලා වැලි සිවුරට වැටුණා. නමුත් ඊට පස්සේ දැන් වන්දනා විරුලා බලනකොට අර දරුවෙක් දුවන්නේ. තේන්න. ඒතර බලන්න ඒ දරුවා සංඝයාටත් හිංසා කළානේ. නේද? මට ඒක හිංසාවක් වුණේ නැහැ. නමුත් එයාට ඒ අකුසලයේ තියෙනවා. නමුත් අම්මලා ඒක දකින්නේ නැහැ. අම්මලා ඒ දරුවාගේ ඉරියව්ව තුල දැකලා සතුට වෙනවා. නමුත් ඒ සතුට තුලේ දරුවාටත් අකුසලයක් සිද්ධ වෙනවා. ඒවා දකින අනිත්‍යය තුල ද්වේෂය ගැටීම ඇති කරලා ඒගොල්ලන් කකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මේ පුණ්‍ය භූමිය ඇසුරු කරන්නා වූ දෙවිවරු එහෙම නැත්නම් අමනුෂ්‍යෝ මේවා දැකලා බලවත් අකුසල් කරගන්න. ඒ නිසා පූජා භූමියකට ගියාම තමන්ගේ දරුවනොත් සංවරභාවයෙන් තබා ගැනීම මේ දරුවාගේ කුසල්පක්ෂයට ගොඩාක් වටිනවා. තේරුණාද? ඒ වගේම දැන් මං දැන් කතා කළේ අමනුෂ්‍යන්ට වෙන්නා වූ හිංසනයන් ගැන. එතකොට අමනුෂ්‍ය හිංසනය කියන කාරණේ ඔබ හොඳට දකින්න ඕනේ සත්ව හිංසනයට වඩා බලවත්. හරකෙක් මරනවාට වඩා අමනුෂ්‍යෙක් මැරීම බලවත්. හරකෙක්ට හිංසා කරනවාට වඩා අමනුෂ්‍යෙකුට හිංසා කිරීම බලවත්. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ සතර පායේ පෙළ ගස්සනකොට තිරිසන් ලෝකෙට ඉස්සරහෙන් තමයි പ്രേත ලෝකේ තියන්නේ. මොකද പ്രേතයාට පින් අරගෙන නිදහස් වෙන්න පුළුවන්. പ്രേතයාට සමහර විට බුදුරජාන් වහන්සේගේ කාලේ හිටපු සමහර പ്രേතයෝ අර ප්‍රියංක මාතා, ප්‍රියංක පුතා වැනි අය දිව්‍ය තලවලට පවා ගියා.
එතකොට එතනදී ප්‍රේතයන්ට තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ප්‍රේතයයි මුලින් තියන්නේ. ඒ නිසා ප්‍රේතයෙක්ට හිංසා කිරීම, ඝාතනය කිරීම, හරකෙක් එළුවේ කූරෙක් මරනවාට වඩා අකුසලයක්. එතකොට නිරේතුරුවම වර්තමාන සමාජයේ මේ කාරණේ පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. යම් කෙනෙක් හිතනවා තමන්ගේ ගෙදර අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ප්‍රේත දෝෂයක්, යක්ෂ දෝෂයක් තියෙනවා කියලා. එහෙම තියෙනවා කියලා හිතුවට පස්සේ එයා කවදාකවත් පන්සලට යනවද? අපි ළඟට එනවද? එයා යන්නේ දේවාලයක්, අන්න සීල වෘතයක් ළඟට. එතකොට අන්න සීල වෘතයක් ළඟට ගියාම එයා මොකක් හරි එයාගේ ක්‍රමවේදයක් උපයෝගී කරගෙන එයා කියනවා ඔබලා ගෙදර අහවල් ඥාතියා ඉන්නවා. ඒ ඥාතියා ඉන්නේ ඔබලා විනාශ කරන්න. ඒ නිසා මේ ඥාතියාව අල්ලලා මුහුදට දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඥාතියාව අල්ලලා බඳින්න ඕනේ. දැන් බඳින්න ඕනේ කියලා කිව්වට පස්සේ මේගොල්ලෝ දැන් කිව්වනේ විනාශ කරන්න ඇවිල්ලා තින්නේ කියලා. ඒ වෙලාවේ අර මහත්තයා බය වුණා වහමගෙන දැන් මොකද්ද කපු මහත්තයා අපි කරන්නේ කියලා. එතකොට කියනවා හරි බය වෙන්න දෙයක් නැහැ මම ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ප්‍රේතයා බැඳලා මුහුදට දාන්න නම් ලක්ෂයක් ගන්නවා, එලවන්න නම් 50000ක් ගන්නවා, තොইলে මම ලස්සනට කරලා දෙන්නම් කියලා. අනේ අර වෙලාවේ අර මහත්තයා කියනවා හොඳයි කපු මහත්තයෝ එහෙනම් මම 50000ක් ගෙවන්නම් මට මේ ප්‍රේතයාව එලවලා දෙන්න කියලා. නැත්තම් මං ලක්ෂයක් ගෙවන්නම් මේ ප්‍රේතයාව මරලා දාන්න කියලා. ඒ කියන මොහොතේම අමනුෂ්‍ය ඝාතනයේට අමනුෂ්‍ය හිංසනයේට අදාළ අකුසලෙ සිද්ධ කරගත්තා. එහෙනම් හරකෙක් මැරුවට වඩා බලවත්. හරකෙක් මරන්න හිතුවාට වඩා බලවත්. එහෙනම් ඌරෙක් මරන්න හිතුවාට වඩා බලවත්. ඒතර බලන්න දැන් දේවාල ආශ්‍රිතව කොච්චරනම් අමනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවද කියලා. අපි කතා කරන්නේ හරක් මරණය ගැන. කොයිසම් අමනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවද කියලා බලන්න. නමුත් අමනුෂ්‍යෝ නැහැ ගෙදර. ගෙදර අමනුෂ්‍යෙක් නැහැ. නමුත් චේතනාව සකස් කරගෙන දැන් අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා අර අමනුෂ්‍ය ප්‍රශ්නේ අදාළ අකුසලියත් එක්ක කරගන්න. එමු ගෙදර අමනුෂ්‍යෙක් නැහැ. චේතනාම් බික්කවේ කම්ම චේතනාව සකස් වෙනානේ. ඒ අවසානයේද කපු මහත්තයා කිව්වම හරි දැන් මම ප්‍රේතය අල්ලලා මුහුදට දැම්මා කිව්වම දැන් මේ මිනිස්යා තුළ ප්‍රේතයා මැරුවා කියන චේතනාව සකස් වෙනවා. දොර ඒ වාට අදාළව බලවත් අකුසල් සිද්ධ වෙනවා. බලවත් අකුසල් සිද්ධ වෙනවා. එහෙනම් බලන්න වර්තමාන සමාජයේ දේවාල ඔය පසුපස්සේ යంత్ర මන්ත්‍ර හෝනියම් ගුරුකම් පසුපස්සේ යෑම නිසා බලවත් වූ අමනුෂ්‍ය හිංසනයන් අමනුෂ්‍ය ඝාතනයන් සිද්ධ කරගන්නවා. ඒව ඇත්තට වෙන තැනුත් තියෙනවා. ඇත්තටම අමනුෂ්‍යව ඝාතනය කරන හිංසා කරන අවස්ථාත් තියෙනවා. තේන්න බොරු කරන කෙනා බොරු කරනවා. ඇත්තටම කරන දේවල් තියෙනවා ඈ. අමනුෂ්‍යව ඝාතනය කිරීමේ ධර්මයන් ඒකුළු තුල තියෙනවා. එන සැරපරුස මේ යంత్ర මන්ත්‍ර ඒගොල්ලෝ තිබු තියෙනවා. ඒව නැහැ කියලා අපිට කියන්න බෑ. නමුත් ඒවා කරන මොහොතක් පාසා ඒගොල්ලෝ අමනුෂ්‍ය ඝාතනයට අදාළ හරකෙක් මැරුවට වඩා බලවත් අකුසලයක් කරගන්නවා. අපේ ගෙදර බලවත් අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා කපු මාත්‍රු ගෙන්නලා බෙර ගහලා පුහුල් කපලා මහා දෙයක් කරලා දැන් ඔන්න උදේට තොইলে ඉවරයි. දැන් ඇත්තටම අමනුෂ්‍යෙක් හිටිය අමනුෂ්‍යයා බෝතලේ මොකක් හරි කරලා මරලා දැම්ම කියමුකෝ. නමුත් එයා දන්නේ නැහැ ඊයේ රෑ අපේ ගෙදර හරකෙක් මැරුවාට වඩා අකුසලයක් වුණායි කියලා. ඊයේ රෑ අපේ ගෙදර හරකෙක් මැරුවාට වඩා අකුසලයක් වුණා කියලා එයා දන්නේ නැහැ. මොකද අමනුෂ්‍ය ඝාතනයේ අමනුෂ්‍ය හිංසනයේ වැඩි. හරි අමනුෂ්‍යෙක් මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අමනුෂ්‍යෙක් මැරුවා කියන චේතනාව සකස් කරගෙන තියෙන්නේ. ඒ චේතනාව සකස් වෙලානේ තියෙන්නේ. ඒ චේතනාව එයාට මැරෙන වෙලාව එකපාරට අනේ මම එදා අමනුෂ්‍යෙක් මැරුවේ එක හිතපත් වුණොත් ඊට අදාළ අකුසලෙ ගියා. එහෙනම් චේතනාව සකස් වෙලා ඇති. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අමනුෂ්‍යෙක් හිටියේ නැහනේ කොහොමද මැරුනේ කියලා. හිටියේ නැහැ බව ඇත්ත. නමුත් චේතනාව සකස් වුණා මම මැරුවා කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ දැන් බොහෝ විට ප්‍රේතින් හා අමනුෂ්‍යයින් මිනිසුන්ට කරදර කරන විට ඒ අය බුදුගුණ බලයෙන් එම ස්ථානවලින් ඉවත් කරනවා යයි කියා බොහෝ විට බෝධීන් වහන්සේ කෙනෙකුට බාර කරනවා. එතකොට ස්වාමින් වහන්ස එවැනි ක්‍රියාවක් තුල අමනුෂ්‍යයින්ට හිංසා කිරීමේ චේතනාවක් නැහැ නේද? එතනදී යාට හිංසාවක් වෙන්නේ නැගින චේතනාව තියෙනවා. ඒක හරි. එතනදී වෙන්නේ නැගින චේතනාව තියෙනවා. යා එතනදී යා පීඩා කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. නමුත් සමහර විට එතන ප්‍රේතෙක් නැහැ. ප්‍රේතෙක් නැති වුණත් එයාට ප්‍රේතයාට මෛත්‍රී කිරීම ආනිසංසය එයාට තියෙනවා. ඒක තියෙනවා. හැබැයි බුදුගුණ බලයෙන් ඈ. අර මිත්‍යා වලින් නෙමෙයි ඈ. මිත්‍යා ගලොත් එතන මෝහයට වැටෙනවා ඈ. මිත්‍යා දෘෂ්ටියට දාලා අකුසලයක් සිද්ධ වෙනවා. බුදුගුණ බලෙන් නම් එතනදී එතන මෛත්‍රී චිත්තයක් සකස් වෙන්නේ. තේරෙනවද? දැන් උතනදී එහෙනම් බලන්න අපේ රටේ යంత్రමන්ත ශේස්ත්‍රය හරහා කොච්චර අමනුෂ්‍ය හිංසාවන් සහ අමනුෂ්‍ය ඝාතනයන් සිද්ධ කරනවද කියලා. මිනිස්සු තොইল නාමයෙන් නිරයතුරුවම හරක් මරනවාට, ඌර මරනවාට, එළුව මරනවාට, කුකුළු මරනවාට, මේ සත්තුන්ට හිංසා කරනවා වඩා බලවත් හිංසනයන් සිද්ධ කරගන්න. ස්වාමීන් වහන්සේ දැන් ඒ අවස්ථාවේදී මිත්‍යාව මූලික කරගෙන කටයුතු කිරීම නිසා ධර්ම විනයටත් හිංසනයක් වෙනවා නේද ස්වාමින් වහන්සේ? ධර්ම විනයට කරන හිංසනේ හුදෙකලා තියෙනවා. ධර්ම විනයට විරුද්ධව යනවා. නමුත් කවදාකවත් ඉතින් ওই පැත්ත බඩන්නේ මිත්‍යා දෘෂ්ටිකයට බරපැත් තියෙන ගොඩක්ම නේද? එතනදී කොහොමද ධර්ම විනයට හෙරෙව් වෙනකෝ? ඒකනේ ඒවා වඩාගෙන යන අයට නෝනා යහපත් අනාගතයක් නැත්තේ. දිනෙන් දිගටම දුකට තමයිපත් වෙන්නේ. දෙවෙනි අමනුෂ්‍ය හිංසනයේ සකස් වෙන්නේ නෝනා ඒක කවුරුත් හිතන්නේම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම ගසකටම මේ සෑම ගල් කුලකටම
කටම මේ සෑම පස්කන්දකටම මේ සෑම ගංගාවටම මේ සෑම දිය කඩිටකටම අදිග්‍රහිත දෙවියන් අමනුෂ්‍යෙන් ජීවත් වෙනවා කියලා. දෙවියන් අමනුෂ්‍යෙන් ජීවත් වෙනවා කියලා. කරණීය මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ නිදාන කතාව කියද්දී අර ස්වාමින් වහන්සේලා කැලේ වස්වසන්න ගියාට පස්සේ ඒ කැලේ සෑම ගසකම රුක් දෙවියන් සහ අමනුෂ්‍යෙන් හිටියා. එනම් මේ පරිසරයේ තියෙනා වූ සෑම ගසක්ම මගේ කරගත්තා වූ රුක් දෙවියන් සහ අමනුෂ්‍යෙන් ජීවත් වෙනවා. තේරෙනවද? ජීවත් වෙනවා නමුත් ඒක අපි දන්නේ නැහැ. ඒ වගේ ওই සෑම ගල් කුලකම ওই විශාල කළු ගල් කුල් දිනවනේ. ওই සෑම කළු ගල් කුණකම අධිග්‍රහිත අමනුෂ්‍යෙන් යක්ෂයන් යක්ෂණියන් එතනින් ගියාම බහිරවීන් බුම්මාටු දෙවියන් ජීවත් වෙනවා. ගලේ තියෙන ගල් කුටියට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. ගලේ තියෙන ගල් දෙබොක්කාවට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. ගලේ මුදුනට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. ගලේ පාමුලට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. ගලේ තියෙන දිය කඩਿੱත්තේට අධිග්‍රහිත යක්ෂයෝ ඉන්නවා. මේ වගේ මේ එක කළු ගලක මේසා අමනුෂ්‍යෝ ජීවත් වෙනවා. ඒ වගේම පස්කඳු මගේ කරගෙන ජීවත් වෙනවා. ඔය මහා පස්කඳු වලට අධිග්‍රහිත වෙලා ඒවා මගේ කරගෙන ජීවත් වෙනවා. කවුද මේ පෙර ජීවිතේ ගල් කඩන අය, පෙර ජීවිතේ මහා ගල් කඳු කපලා ජීවත් වෙන අය, පස්කඳු කපන අය මැරුණාට පස්සේ ඒවා උපාදානය කරන් ඕවම මගේ කරගෙන ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි නෝනා මේ වතුර වලක් තියෙනවා නම් ওই වතුර වලට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. එතන බුදුරයන් වහන්සේ කියනවා දිය කඩਿੱත්තේට අධිග්‍රහිත දිය කිඳුරන් දිය කිඳුරුන් යක්ෂයින් ඉන්නවා කියලා. එතන මේ සෑම දෙයකටම අධිග්‍රහිත අය ඉන්නවා. මේ කවුද මේව අධිග්‍රහිත කියලා තියෙන්නේ? පෙර ජීවිතේ මේවා උපාදානය කරගෙන මැරුණාය. ගංගාවට අධිග්‍රහිත අය ඉන්නවා. ගඟේ වතුරට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. ගඟේ අඩියට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. ගඟේ වැල්ලට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. ගඟේ මැට්ටට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. මොකද පෙර ජීවිතේ වැලි ගොඩ දාලා ඒ වැලි උපාදානය නිසා ඒගොල්ලෝ වැල්ල බදාගෙනම තමයි උප්පත්ති සම්පත්තර. ධර්මයේ තුල නැත්තම්. පෙර ජීවිතේ මැටි කපලා පස් කපලා වැව් වලින් වැව් ඉදුණාට පස්සේ ඒවා උපාදානය වෙලා මැරෙන වෙලාවේ ඒ මැටි ගොඩවල් උපාදානය කරගෙන අමනුෂ්‍ය වෙනවා. ඒ වගේ නිරේතුරුවම මේ සෑම දෙයකටම අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නවා. එතකොට අපි ගස් කපන මොහොතක් පාසා, වැලි ගොඩ දාන මොහොතක් පාසා, ගල් කඳු කපන මොහොතක් පාසා, පස් කඳු කපන මොහොතක් පාසා මේ අමනුෂ්‍යයන් යක්ෂයන් හිංසාවට පත් කළා වෙනවා. සමහර වෙලාවට ඒ අය මරණයට පත් කළා වෙන්නත් පුළුවන්. ඝාතනය කළා වෙන්නත් පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් විනය පනවන්න පෙර ආතුව ගසක අත්තක් කපද්දී ඒ ගසේ හිටිය දේවතාවියගේ දරුවගේ බාහුව අතින් කැපිලා යනවා. ඒ දේවතාවිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මගේ දරුවාගේ අත කැපුවා කියලා. එහෙනම් බලන්න මේ සමාජය තුල වෙන්නා වූ ගස් කැපීම් මේ පරිසර විනාශයන් තුල නොනා බලවත් අමනුෂ්‍ය හිංසනයන් සමාජය තුල සිද්ධ වෙනවා. අමනුෂ්‍ය කියන්නේ බහිරවීන්, යක්ෂයින්, പ്രേතයින්, රුක් දෙවියන්, බුම්මාට දෙවියන් මේ වගේ බලවත් අමනුෂ්‍ය හිංසන සිද්ධ වෙනවා. නමුත් සමාජය දන්නේ නැහැ. එහෙනම් එතනදී නිරේතුරු අපි දකින්න ඕනේ අපේ වත්තේ ගහක් කපද්දී අපි ඒ ගහ කැපීම තුල අමනුෂ්‍ය හිංසනයක්, අමනුෂ්‍ය ඝාතනයක් අපේ තුලින් සිද්ධ වෙන්න පුළුවන්. දැන් එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක් මගේ. ස්වාමින්වහන්සේ අමනුෂ්‍යෝ ඉන්න බව ඇත්ත. නමුත් අපි අමනුෂ්‍යෝ ඉන්නවා කියලා දන්නේ නැහැ. අපි ගස් කපන බව ඇත්ත. අපි ගල් කඩන බවත් ඇත්ත. අපි පස් කඳු කපන බවත් ඇත්ත. අපි වැලි ගොඩ දාන බවත් ඇත්ත. නමුත් අපි මේවේ දෙවියෝ ඉන්නවා කියලා දන්නේ, අපි මේවේ අමනුෂ්‍යෝ ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කොහොමද අපිට ඒක අකුසලයක් වෙන්නේ කියලා? එහෙ චේතනාහම් වික්ක වෙන්නේ කම්හම චේතනාවක් නැහැනේ අපි තුල. අපි ගස් කපනවා, හරි අපි අක්කර ගණන් ගස් කපනවා, අපේ ගෙදර තියෙන ගස් කපනවා වත්. නමුත් අපිට මේවල දෙවියෝ ඉන්නවා කියලා අපි දන්නේ නැහැ. අපිට එහෙම චේතනාවක් නැහැ. අපි ගල් කඳු කපනවා, ටැක්ටර ගණන් ලොරි ගණන් ගල් ආදිනවා. නමුත් අපි මේවයි දෙවියෝ ඉන්නවා දන්නේ නැහැ. ඒ නිසා අපිට අකුසලයක් නැහැ කියලා. හරි. ඔබට චේතනාවක් නැත්නම් ඔබට අකුසලයක් නැහැ. ඒක හරි. ඔබට චේතනාවක් නැහැ. නමුත් එහෙනම් අකුසලයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ඔබට චේතනාවක් නැති වුණත් පීඩාවට පත් වෙන අමනුෂ්‍යයා තුල චේතනාවක් තකස් වෙනවා. අන්න එතනයි බලන්න ඕනේ. ඔබට චේතනාවක් නැති බව ඇත්ත. නමුත් ඔබෙන් පීඩාවට පත් වෙන මරණීය ඝාතනයට ලක් වෙන අර අමනුෂ්‍යයා තුල චේතනාව සකස් වෙනවා. මොකද්ද චේතනාව? ඔබ කෙරෙහි වෛරී චේතනාවක්, පලිගැනීමේ චේතනාවක්. ඔබ තුල පලිගැනීමේ චේතනාවක්. එතකොට මේ පලිගැනීමේ චේතනාව දරාගෙනයි මේ අමනුෂ්‍යයා චුත වෙන්නේ, මැරෙන්නේ. ඒ පලිගැනීමේ චේතනාව දරාගෙනයි ඒ අමනුෂ්‍යයා ජීවත් වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබේ ගෙදර තියෙනවා. ඔබ ගෙදර ඔබේ කරගෙන ජීවත් වෙනවා. කවුරු හරි ඒ ගෙදර ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කඩලා දැම්මොත් ඔබ මොකද කරන්නේ? ඔබ තුල කොයිසා ද්වේෂයක්, පලිගැනීමේ චේතනාවක් සකස් වෙනවද? නේද? ඔබ තුල සකස් වෙනවනේ, නේද? එතකොට ඒ වගේ ගස් කපන කෙනා තුල චේතනාවක් නැති වෙන්න පුළුවන්. චේතනාවක් නැත්නම් එයාට අකුසලයක්. ඒක මම පැහැදිලිව කියනවා.
ඔබ චේතනාවක් නැත්තම් මෙතන අමනුෂ්‍යයෝ ඉන්නවා අමනුෂ්‍යන්ට පීඩා වේ කියලා ඔබ කොච්චර ගැස් කැපුවත් ඔබට අකුසලයක් නැහැ තේරෙනවද පරිසරය විනාශ කිරීමට අදාළව අකුසලයේ තියෙනවා නමුත් අමනුෂ්‍ය හිංසනාවට අදාළව අකුසලයේ නැහැ නමුත් ඔබ දකින්න ඕනේ ඔබ තුල චේතනාවක් නැති වුණත් ඒ සෑම පීඩාවට පත්වෙන හිංසනයට පත්වෙන සෑම අමනුෂ්‍යෙක් සෑම දෙවියෙක් තුල චේතනාව සකස් වෙනවා මොකද්ද චේතනාව ඔබ කෙරෙහි වූ ද්වේෂය පරිගැනීම සමහර අවස්ථාවල අපිට පේනවා මහා අක්කර ගණන් විශාල ගල් කඳු කඩනවා අක්කර ගණන් මේ සංවර්ධනයේ නාමයෙන් අක්කර ගණන් විශාල පස් කඳු කපනවා සංවර්ධනයේ නාමයෙන් ලොරි ගණන් වැලි අදිනවා ගංගාවලු ඒතකොට මේ සෑම දේකදීම නොනා බරපතල වූ අමනුෂ්‍ය හිංසනයක් සිද්ධ වෙනවා නමුත් චේතනාවක් නැහැ ඒ වගේම මිනිස්සුය තුල නමුත් ඒ චේතනාව නැති වුණත් අර අමනුෂ්‍යයන් තුල නොනා බලවත් චේතනා සැති වෙනවා මොකක්ද ඒ චේතනාව දේශයට වෛරයට අදාළව මේ කරන දේවල් කෙරේ එහෙම වෙලා මේ අමනුෂ්‍යයෝ මැරෙන වෙලාවේ ඒව කරපු අය කෙරේ ද්වේෂය දරාගෙනයි මැරෙන්නේ එතකොට දේශයේ දරාගෙන මරුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ දේශය නිසා ඒගොල්ලෝ බල්ලෙක් වෙලා ඉපදෙනවා. තේරෙන මේ අමනුෂ්‍යය. එහෙම නැත්නම් මදුරුවෙක් වෙලා ඉපදෙනවා. එහෙම නැත්නම් මීයෙක් වෙලා ඉපදෙනවා. එහෙම ඉපදිලා පලිගැනීමේ චේතනාව දරාගෙන ඇවිල්ලා පිස්සු බල්ලෙක් වෙලා අදාළ පුද්දලයා අපකරන. දැන් බලන්න පිස්සු බල්ලෙක් ගන්නකො පිස්සු බල්ලා සමහර විට මිනිස්සු 25 දෙනෙක් පහු කරගෙන ගිහිල්ලා 26 වෙනි කනාව තමයි කන්නේ. ඇයි කන්නේ? සංස්කාර පත්‍ය විඥාන. අතීත සංස්කාරයේ දැනීම යාට සකස් වෙනවා පරිගැනීම. දැන් ඩෙන්ගු මදුරුවෙක් බලන්න ඩෙන්ගු මදුරුවෙක් ළමයි 100ක් ඉන්න තැන එක්කෙනෙකුට තමයි දස්ත කරන්නේ. දැන් සත්තුන්ගෙන් වෙන්නා වූ හානි ගොඩක් වැඩිනේ නේ. දැන් සමහරු ඇවිල්ලා අපිට කියනවා ස්වාමින්වහන්ස අපේ තාත්තා පන්සල් යනවා හැමදාම පොයට සිල් සමාදන් වෙනවා ගමේ හැම දෙයක්ම කරනවා අපේ තාත්තා රෑ ගෙදර නිදාගෙන ඉන්න ගමන් සර්පෙක් දස්ත කළා මැරුණා කියනවා. අපේ තාත්තා මේ හොඳට සමාජ සේවය කරනවා හොඳට පින් දහම් කරනවා අපේ තාත්තා කුඹුරු වැඩ කරන්න කියලා මියුණ හැදිලා මැරුණා කියනවා. මගේ දරුවා හොඳට ඉගෙන ගන්නවා හැමෝටම ආදරය කරනවා හැමෝටම මෛත්‍රී කරනවා මගේ දරුවා ඉස්කෝලේ ගිහින් එනකොට පිස්සු බල්ලෙක් කාලා මැරුණා කියනවා. අනේ මගේ දරුවා රත්තරන් කඳක් වගේ හිටියා ඩෙන්ගු මදුරෙක් කාලා මැරුණා කියනවා. මොකද්ද මේ සංස්කාරපත්‍ය විඥාන? පෙර ජීවිතේ අපි අර විදිය අමනුෂ්‍ය හිංසනාවන් කළා නමුත් අපි තුල චේතනාවක් නැහැ. අපි පිරිසිදුයි. චේතනාව දරාගත්තා වූ පරිගැනීමේ චේතනාව දරාගත්තා වූ අර අමනුෂ්‍යව මැරිලා අරවැණි තිරිසන් සතුන් වෙලා අපිට හානි කරනවා. අපිට හානි කරනවා. අපිව මරා දාන්න පුළුවන්. තේරෙන අර පලිය පලියට ගන්නවා. එවැනි මේ අමනුෂ්‍යයින්ට පුළුවන් අපිට එක පීඩාවට පත් වෙලා ඉන්න අමනුෂ්‍යයින්ට පුළුවන් අපිව බරපතල අනතුරකට ලක් වෙලා සැත්කමක් කරන වෙලාවේ පුංචි වැරද්දක් කරලා සැත්කම වරද්දන්න පුළුවන්. දැන් කෙනෙක් සැත්කමට ගන්නවා. සැත්කමට ගන්නකොට විශේෂඥ වෛද්‍යවරු 10 දෙනෙක් කියනවා මේ සැත්කම 100%ක් විශ්වාසයි කියලා. නමුත් සැත්කම කරන අතරමඟදීම මිනිසයා මැරෙනවා. අර වගේ බලවත් පරිසර හානි කරන යම් කෙනෙකුට ඒවැයින් පීඩාවට පත් වෙච්ච අමනුෂ්‍යයින්ට අර අයාතින් පුංචි අත්වැරද්දක් සලස්සලා මරණය සකස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මාරාවේශය වූ රියදුරන් අපි දැකලා තියෙනවා. හිතා ගන්නත් බෑ සමහර රියදුරු මහත්ව සමහරලාට ඇයි මේ විදියට රිය පැදෙවි කියලා අපිට හිතා ගන්න බෑ. කොහොමද උනේ කියලා හිතා ගන්න බෑ. ඒකට ඒ රියට යට වෙලා අහිංසක දරුවෝ මැරෙනවා. ඒකට ඒ වෙලාවේ එවැනි පීඩාවට පත් වෙච්ච අමනුෂ්‍යයින්ට අර මිනිසුන්ට වැහිලා අර රියදුරාව මාරාවේශය කරන්න ඉතින් බලන්න එහෙමනම් දැන් අමනුෂ්‍ය හිංසනය කියන දේ කොච්චරනම් සමාජය තුළ සිද්ධ වෙන්න පුළුවන්ද කියලා වර්තමාන සමාජයේ සංවර්ධනයේ නාමයෙන් මේ සිද්ධ වෙන අමනුෂ්‍ය පීඩනයන් මනුස්ස හිංසනයන්ට වඩා වැඩි. මනුස්ස හිංසනයන්ට මනුස්ස ඝාතනයන්ට වඩා රටේ සිද්ධ වෙන අමනුෂ්‍ය හිංසනයන් ඝාතනයන් වැඩි. මොකද ඝාතනය වැඩි මේ සංවර්ධනයේ නාමයෙන් ඒසා අමනුෂ්‍යයින්ට අයිති දේවල් අපි විනාශ කළා. අමනුෂ්‍යයින්ට අයිති ගෙවල් දොරවල් බිම් කඩන් ඒගොල්ලෝ මගේ කරගෙන ජීවත් වෙන හැම දෙයක්ම අපි විනාශ කළා. ඒ විනාශ කරන්නේ අපි චේතනාවක් සකස් කරගෙන නෙමෙයි ඒක හරි. නමුත් ඒගොල්ලෝ චේතනාව සකස් කරගෙන දෙයනේ මේ පුංචි දරුවන්ව ඩෙන්ගු හදලා මරලා දානවා. වෛරය දරාගෙන ඇවිල්ලා. පුංචි දරුවන්ව පිස්සු බල්ලෝ කාලා නැති කරලා දානවා. මේ හොඳ ශ්‍රද්ධාවන්ත මිනිස්සුયો මියුණ හැදලා නැති කරලා දානවා. සර්පේ දස්ස කළා නැති කරලා දානවා. මේ සෑම දෙයක්ම සංස්කාරපච්චයා විඥානං අතීත අකුසල් වලට අදාළවයි ඒ සතුන්ට දැනීම සකස් වෙනවා. ඒකයි ඩෙන්ගු මදුරුවා 100ක් ඉන්න තැන එක්කෙනෙකුට විඳින්නේ. ඒකයි පිස්සු බල්ලා 25 දෙනෙක් පසු කරගෙන ගිහිලා 26 දෙනාට කන්නේ. ඒකයි ගෙදර රාත්‍රියට 10 දෙනෙක් නිදාගෙන ඉදි සර්පයා එක්කෙනෙකුට විතරක් දෂ්ට කරන්නේ. සංස්කාරපච්චයා විඥාන. යාර දැනීම සකස් වෙනවා අතීත අකුසලයට අමතරව. ඒ නිසා නිරේතුරුවම අමනුෂ්‍ය හිංසනය සහ ඝාතනය අපේ රටේ බලවත් අනතුරක් බවට පත් වෙලා තියෙනවා. ඒ බලවත් අනතුර නිසා හිංසනයට පත් වෙන අමනුෂ්‍යයින් අනාගතයේදී තිරිසන් සතුන් හැටියට වෙන්නා වූ උපද්‍රව බලවත් ආකාරයෙන් අපේ රටවල තුල වර්ධනය වෙන්න පුළුවන්. ඒතකොට එතනනුත් පස්සේ තමයි නෝනා වුණ සත්ව ඝාතනයට එන්නේ. හරක් මැරීම, එළුව මැරීම, කුකුල මැරීම, ඌර මැරීම එතනින් පස්සේ එන්නේ. එතනත් ක්‍රමවේදයන් තියෙනවා. දැන් පිරිමි හරකෙක් මරනවාට වඩා බැටියෙක් ඉන්න කිරි හරකෙක් මරන එක අකුසල් වැඩි. එමේ අකුසල් ස්වභාවය වැඩි. තේන්න. එකපාරක් ගහලා කෙනෙක් මරනවාට වඩා දීර්ඝ දවස් වෙලාවක් දුක් දීලා සතෙක් මරද්දී යාගේ අකුසලේ වැඩි.
ඉතින් ඒ වගේ ඒ සත්ව ඝාතනයේ සත්තුන්ගේ තියෙන ගුණාත්මක භාවයක් මත සතෙක්ගෙන් යම් ගුණාත්මක භාවයක් තියෙනවා නේද? දැන් පැටියෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ ගුණාත්මක භාවය වැඩි නේද? පැටියෙක් ඉන්න පැටියෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ ගුණාත්මක භාවය වැඩි. දැන් පැටියෙක් ඉන්න ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් මැරුවා කියන්නේ එතන ප්‍රාණඝාත දෙකක් නේ. ඒ ගුණාත්මක භාවයන්ට අදාළව ඒ චිරිසන් සත්තුන්ගේ හිංසනේ වැඩි. සමින්හන්ස දැන් ගවයා ඝාතනය කිරීම අනෙක් සතුන් ඝාතනයට වඩා දැඩි අකුසලයක් රැස්වන ක්‍රියාවක්ද? එහෙයි ගවයා කියන කාරණේ අනෙක් සතුන්ට වඩා ගොඩක් අකුසල් වැඩි. මොකද ගවයාගේ යම් අනෙක් තිරිසන් සතුන්ට වඩා ගවයාගේ යම් පින්වන්ත භාවයක් තියෙනවා. තේරෙනවද? ඒ නිසා ගවයා කියන කාරණේ අනුස සතුන්ට වඩා අකුසල් කාරණේ වැඩි. එතන තමයි නෝනා සත්ව ඝාතනය හරක් මැරීම එන්නේ. එතකොට බලන්න කොච්චර පව් කරලාද අපි එන්නේ කියලා. නේද? අනිත් වඩා සත්ව හිංසා සහ සත්ව ඝාතනයන් අරසා ඉහළින් ඉඳන් අපිට කෙරෙන්න පුළුවන්. නමුත් අපි මේ සියලුම දේවල් අමතක කරලා තමයි අපි මේ හරක් මරණ එකයි කුකුල මරණ එකයි එළුව මරණ එකයි අරගෙන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔය වගේ නිරේතුරුවම මේ උදා වූ වෙසක් සමයේදී පින්වත් ඔබ දක්ෂණං ජීවිතය ගැන හිතලා මේ දස කුසල් මාර්ගයේ ශක්තිමත් කරගන්නවායි කියන තැනට එන්න මේවෙන් අපිට මේසා අකුසල් සිද්ධ වෙනවායි කියන තැනට එන්න ඒ ඇත්ත වශයෙන්ම මේ ලැබුවා වූ වෙසක් කුලලේ ඔබ බොහොම අර්ථවත් ආරම්භයක් ඇති කරගත්තා වෙනවා. අද දවසේදී සිරස් FM පන්සල් මළුවට සුවිශේෂී සාකච්ඡාවක් ලබා දුන් ඔබගේ සැනසීම උදෙසාම ඔබගේ නිවීම උදෙසාම ඔබගේ නිවැරදි දැක්ම උදෙසාම නිරතුරුවම ඔවදන් දෙන දහම් දෙසන ආර්යයන් වහන්සේට අපි වැඳ නමස්කාර කරමින් පින් අනුමෝදන් කරමු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී භාවය ඔබ වහන්සේට ලැබේවා.